महाकरुणाविन् 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 नमस्कार किया है। तदियंपि संघं शरणं गच्छामि पानातिपाता वेरमणी सिक्खापदं समादियामि अदिन्नादान कामेषु मिच्छाचारा वेरमणी सिक्खापदं समादियामि मुसावादा सुरामेरय मज्जपमादत्थाना वेरमणी सिक्खापदं समादियामि नमो नमो Mm-hmm.
ඒ උත්තරීතර වූ ත්‍රිවිධ රත්නයෙන් අවසරයි වැඩමවා වදාළ අතිපූජනීය මහා සංඝරත්නයෙන් අවසරයි මහා නගර සභා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ ඇමතිතුමා පාට්ලි චම්පිකරණවක මහත්මයා එලේකම්තුමා නිහාල් රූපසිංහ මහත්මයා උපදේශකතුමා විද්‍යා අමරපාල මහත්මයා ඇතුළු මේ සද්ධර්ම දේශනාව ශ්‍රවණය කිරීම සඳහා සහභාගී වෙච්ච සද්ධා බුද්ධි සම්පන්න කාරුණික පින්වතුනි ඔබ වගේම මේ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට කැමති ඒ දසදහසක් ලෝක ධාතු විසින් ආ වූ සීලුම දිව්‍ය බ්‍රහ්මාදීන්ව සිහිපත් කරගෙන ඒ අයටත් මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න එවිදින් තථාගතයන් වහන්සේගේ ශ්‍රී මුඛ දේශනාවන් ශ්‍රවණය කරලා උතුම් වූ මාර්ගඵලයන් නිපිහිටන්න කියලා හිතාගෙන ඒ වගේම පින්වතුනි තමන්ගේ ඉෂ්ටකාමී දෙවි දේවතාවුන් වහන්සේලාව සිහිපත් කරගෙන ඒ අයටත් මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න එවිදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරලා උතුම් වූ මාර්ගඵලයන් නිපිහිටන්න කියලා ඒ වගේම පින්වතුනි මේ ශ්‍රී සම්බුද්ධ ශාසනයේ චිරහත් කාලයක් ආරක්ෂා කරගත්තා වූ ඉන්ද්‍රෝපේන්ද්‍ර චන්දසේකර ප්‍රජාපති ආදී ඒ සියලුම දේව සමූහයන් වහන්සේලාවත් සිහිපත් කරගෙන ඒ අයටත් මේ ස්ථානයට එන්න කියලා ආරාධනා කරන්න එවිදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරලා උතුම් වූ මාර්ගඵලයන් නිපිහිටන්න කියලා ඒ වගේම පින්වතුනි තම තමන් නමින් ජම්මාන්තර ගතවන් දෙදිච්ච ඒ සියලුම ඥාති හිත මිත්‍රාදීන්ව සිහිපත් කරගෙන මේ ස්ථාන භූමියන් මේ ආයතන යනි රාජකාරී කටයුත්තේදීලා ඒ මිය පරලෝකියා වූ ඒ පිරිස සිහිපත් කරගෙන ඒ අයටත් මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න එවිදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරලා ඒ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නා වූ ඒ උත්තම පිරිස දැකගෙන සිත පහදවාගෙන යම් කිසි අභවී ස්ථානයක ඉන්නවා නම් ඒන් අත මිදලා සුභිත මොහොත වෙන්න කියලා එහෙමනම් පින්වතුනි මම දෙවියන්ට ආරාධනා කරන මොහොතේදී ඔබ සියලු දෙනාම හිතින් දෙවියන්ට ආරාධනා කරන්න මළගිය ඥාතිවරුන්ට ආරාධනා කරන්න එවිදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට කියලා සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ හොඳයි සිංහතුනි සියලුම දෙනා අදිස්ථාන කරගන්න අනාදිමත් සංසාරක ඉඳලෙන ගමනේදී අසත්පුරුෂයන්ගේ ඇසුරට වැටිලා ඒ අසත්පුරුෂ ධර්මයන් හිතේ තියාගෙන රාග ද්වේෂ මෝහයන්ගෙන් පෙලිපෙලි ඉන්න වෙලාවේදී බුදුපසේ බුදු මහරහතන් වහන්සේලාට ඒ උත්තමාරයන් වහන්සේලාට තමන්ගේ අතින් හිංසාවක් පීඩාවක් නින්දාවක් උපහාසයක් අපහාසයක් සිද්ධ වුණා නම් ඒ උත්තමයන් වහන්සේලා මාහට කමා කර සිටින සේක්වා කියලා ඒ උත්තමයන් වහන්සේලා කමා කර සිටින්න පළමුකොට ඒ වගේම පින්වතුනි අදිස්ථාන කරන්න මේ සද්ධර්ම දේශනාව අවසන් වෙන්නට කලින් දහසක් නයින් උපතිමන්දිත වූ සෝතාපන්න ඵලයේ පිහිටනවා කියන ඒ උත්තරීතර අදිස්ථානයෙන් යුක්තව සියලුම දෙනා සද්ධර්මයේ ශ්‍රවණය කරන්න සූදානම් වෙන්න. හොඳයි පින්වතුනි දේශනාව ආරම්භ කරන්නට කලින් පුංචි දෙයක් තියෙනවා ඔබට කියන්න. ඒ තමයි අපි අද මේ ස්ථානයට හැම කෙනෙක්ම රැස් වෙලා ඉන්නේ නිවන් දකින දහමක් ශ්‍රවණය කරා. ඒ කියන්නේ පින්වතුනි ඔබගේ හිත මේ ලෝකෙට ඇලිලා තියෙන ස්වභාවයෙන් ගලවයි. එතන පළමු කොට මම ඔබට කියන්නේ මම පැවිදි වුණේ නිවන් දකින්න. එතන මම මනුස්ස වාසයට ප්‍රිය කෙනෙක් නෙමෙයි.
මම කැලෙන් එළියට එන්නේ ඔබ වගේ පිරිසකට අනුග්‍රහ දක්වන්න විතරයි. මේ අනුග්‍රහ දක්වලා මම නැවත කැලේට යනවා. මොකද පින්වතුනි මේ මනුස්ස ජීවිතයේ තියෙන වටිනකම මම ගොඩාක් දැනගෙන ඉන්න කෙනෙක්. ඒක නිසා මම අද ඔබට ආවේ පින්වතුනි ඇලෙන්න බන කියන්නේ නෙමෙයි. ගැළවෙන්න බන කියන්නේ. ඒක නිසා මේ සද්ධර්ම දේශනාව තුළ සමහර විට ඔබගේ පුංචි පුංචි හිත රිදවීම් වෙන්න පුළුවන්. හැබැයි පින්වතුනි ඔය තුවාලෙට පොඩ්ඩක් රිදුණත් කමක් නැහැ. තුවාලෙට අද හොඳට සුද්ධ කරලා බේත් ටික දාගත්තොත් කකුල කපන්න නැතුව දේර ගන්න පුළුවන්. නැත්තම් අන්තිමට කකුල කපලා තමයි පින්වතුනි විනාශයට යන්න වෙන්නේ. ඒක නිසා මේ කියන දේවල් මනාකොට ශ්‍රවණය කරන්න මම ඔබගේ කාලේ නාස්ති කරන්නවත් මගේ කාලේ නාස්ති කරගන්නවත් නෙමෙයි මෙතනට ආවේ. ඒක නිසා කියන දේ ටිකක් බොහොම ගැඹුරින් තේරුම් ගන්න පින්වතුනි මොකද තථාගතයන් වහන්සේගේ ධර්මය තමයි අපි දේශනා කරන්නේ. එතකොට මේ උඩින් පල්ලෙන් ගන්න පුළුවන් ධර්මයක් නෙමෙයි. ඒක නිසා ගැළවෙන්න ධර්ම කතා කරන්නේ. ඒක නිසා ගැළවෙන්න උත්සාහ කරන්න මේ වෙලාවේ. මම ඔබට හැම එකක්ම පෙන්නලා දෙන්නම් පින්වතුනි ඔබට අවසානයේදී අත් වෙන යන ඉරණම මොකද්ද කියලා. අපිට අද කිසිම තේරුමක් නැතුව අපි මේ ජීවත් වෙන්නේ. තේරුමක් නැතුව ජීවත් වෙන කාලයක් තමයි පින්වතුනි මේ තියෙන්නේ. අපි හිතාගෙන ඉන්නවා අපි බොහොම තේරුමක් ඇතුව තමයි ජීවත් වෙන්නේ කියලා. අපි හිතාගෙන ඉන්නවා පින්වතුනි අපිට මෙච්චර දේවල් තියෙනවා කියලා. මම ඔය තියෙන හැම එකකින්ම ඔබට ලැබෙන්න තියෙන දේ පෙන්වන්නම්. ඔයත් ගොඩ ගහගත්ත ඔය ගොඩ නගාගෙන යන හැම එකකින්ම ඔබට හම් වෙන්න තියෙන දේ මම පෙන්වන්නම්. අන්න එතකොට ඔබ තීරණය කරන්න පින්වතුනි මොකද්ද මේ ආයතු මග කියලා. තථාගතයන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙනකම් පින්වතුනි අපි මේ එකක්වත් දන්නේ නැහැ. මොකද උන්වහන්සේට විතරක් ගෝචර වෙච්ච උන්වහන්සේට විතරක් පේන දේවල් මේ විශ්ව ධාතුවේ තියෙනවා. එතකොට උන්වහන්සේට විතරක් පේන උන්වහන්සේගේ මහා ඥාන ශක්තියට පේන දේවල් මිනිස්සෙන්ට පේන්නේ නැති වුණාම සමහර මිනිස්සු හිතා ගන්නවා පින්වතුනි මේ දේවල් නැහැ කියලා මේ ලෝකේ. මේ දේවල් නැහැ කියලා වැටලා පින්වතුනි දසවස්තුක මිත්‍යා දෘෂ්ටියට වැටලා ජීවත් වෙන පිරිසක් ඉන්නවා. නත්ති දින්නන් නත්ති ඉත්තන් නත්ති හුතන් නත්ති සුකට දුක්කටානම් කම්මානම් පලන් විපාකෝ නත්ති අයං ලෝකෝ නත්ති පරං ලෝකෝ නත්ති පාතා නත්ති මාතා නත්ති පිතා නත්ති සත්තා ඕපපාතික නත්ති ලෝකේ සමන බ්‍රාහ්මනා සම්මා පටිපන්නා යේ ඉමංච ලෝකම් පරංච ලෝකම් සයං අභිඥා සච්චිකත්වා පවේදෙන්ති. දානේ කියන එකේ විපාක නැත. ඔය ආදි වශයෙන් ඇවිදිලා පින්වතුනි අවසාන වශයෙන් තියෙන එකක් තියෙනවා තථාගතයන් වහන්සේලා වනාහි. තථාගතයන් වහන්සේලා වගේ මේ ලෝකයේ හරියාකාරව තතු ලෙස දැනගෙන ලෝකෙට දේශනා කරන මහා උත්තමයේ ලෝකෙට පහළ වෙන්නේ නැහැ කියලා දෘෂ්ටිගත වෙලා ඉන්නවා. අපි වගේම තමයි මේ ලෝකෙට පහළ වෙන හැම කෙනෙක්ම. අපිට පේන්නේ නැත්නම් තව කෙනෙකුට කොහේ පේන්නද? එහෙනම් අපි කාටවත් තේන්නේ නැත්නම් ඔය කට්ටිය කොහෙද ඉන්නේ? ඔන්න ඔය මතයට වැටිච්ච ඕපපාතිකව සත්තු උපදින්නේ නැහැ කියලා හිතාගෙන ඉන්නවා. දෙවිවරු කොහෙද ඉන්නේ? බ්‍රාහ්මයෝ කොහෙද ඉන්නේ? ඔය ඔක්කොම බොරු කතා. පෙරේතයෝ කොහෙද ඉන්නේ? නිර්සත්ත්වයෝ කොහෙද ඉන්නේ? ඉන්නවනම් පේන්නේ ඉන්නේ පෙ. ආදි වශයෙන් පින්වතුනි මහා මිත්‍යා දෘෂ්ටියට වැටලා කටයුතු කරන පිරිසේ ඉන්නවා. ඔබවත් ටික ටික උතනට ඇදලා දාගන්න තමයි හැම කෙනෙක්ම හදන්නේ. මොකද හේතුව පින්වතුනි මේ ලෝකයේ තියෙන සාරත්වයේ උලා කරන්න පටන් ගත්ත කෙනා සාරයි කියලා යම් අවස්ථාවක දෘෂ්ටිගත වුණා නම් ඒක උලාකන එක තමයි කරන්නේ. මුළු ලෝකෙම තියෙන ලොකුම කෑල්ල මං කඩා ගන්නවා කියලා හිතාගෙන තමයි පින්වතුනි කටයුතු කරන්නේ. පොඩි කාලේ ඉඳලම තමන්ගේ දරුවට උගන්වන්නේ ලෝකේ තියෙන ලොකුම කෑල්ල කඩා ගන්න. පුතේ මේ ලෝකේ අපි වශයෙන් තියෙන අපිට ඕන විදිහට පවත්වන්න පුළුවන් උඹට තියෙන ඕනේ උත්සාහය වීර්යය විතරයි. පුළුවන් තරම් කඩපම් පුතේ මම මෙච්චරයි කඩා ගත්තේ එතනින් එහාට උඹ කඩා ගන්නේ නැගපම් පුතේ මගේ කරවුර නැගලා මගේ කරවුර ඉඳලා ඉතුරු ලෝකේ කෑල්ල කඩා ගන්නේ. ඕක තමයි පින්වතුනි අපි පුංචි කාලේ ඉඳලා දරුවන්ට උගන්වන්නේ. පුතේ උඹ එක උනේ නැද්ද? ඇයි උඹ එක උනේ නැත්තේ? එතන එක උනේ නැත්තේ ඇයි කියලා අහුවාම එක දරුවෙක් කියනවලු පින්වතුනි. ඒ දරුවා මේ දහම් අහලා ඉවරලා ඒ දරුවන්ට හොඳ දහම් අවබෝධයක් තියෙන දරුවෙක්. ඒ තාත්තා අහුවාම ඇයි පුතේ එක උනේ නැත්තේ කියලා. තාත්තේ මං එක උනා නම් දෙක වෙච්ච දරුවාගේ තාත්තා අද අඬනවා නේද කියලා. එක එකා පින්වතුනි මේ විදිහට එක එකාව පරෙමින් යන වැඩපිළිවෙලක ජීවත් වෙන්නේ. මේ කිසිම අවබෝධයක් නෙමෙයි මේ ජීවිත ගත කරන්නේ අන්තිමට. මම ඔබට පෙන්නලා දෙන්නම් එහෙම ජීවත් වෙන අයට මොකද වෙන්නේ කියලා. හැබැයි මම මේ කියන්න හදන එකක්වත් පින්වතුනි තථාගතයන් වහන්සේගේ කාලේ වෙච්ච නෙමෙයි.
නැත්තම් කෙනෙකුට කියන්න පුළුවන් තථාගතයන් වහන්සේ කාල නම් ඉතින් ඔච්චර ඈත කාලෙක ඕවා වෙන්න පුළුවන් දැන් නම් ඕවා කොහේ වෙන්නද දැන් ඔය කට්ටිය ඇත්තෙත් නැහැ කියලා. පින්වතනි මැරෙන මැරෙන කෙනාගෙන් වැඩි හරියක් අපාගත වෙනවා. වැඩි හරියක් 90%කට එහා පැන 99%ක් කිව්වොත් වැරදි නැහැ. එක්ක තිරිසන් යෝනි එහෙම නැත්නම් ප්‍රේතනිකාය තමයි තිබුණේ වැඩි හරියක් දෙනවා ගිහිල්ලා උපදින්නේ. ඉතුරු ශේෂය ගිහිල්ලා උපදිනවා අවිති මහා නරකාදිවල. හැබැයි අපි හිතාගෙන ඉන්නේ පිංගුතනි අපේ අම්මයි තාත්තයි මැරුණට පස්සේ අනේ අනේ දිව්‍ය ලෝකේ ගියා අපේ තාත්තා මෙච්චර දේවල් කළා මෙච්චර දේවල් කළායි කියලා. ලිස්ට් එකක් ලියලා දෙන්න කිව්වොත් එහෙම තාත්තා කරපු දේවල් පිංගුතනි එක පුස්කප් පොලේක ලියන්න පුළුවන් නේද ලිස්ට් එක? තාත්තා මෙහෙම කළා මෙහෙම කළා මෙහෙම කළා මෙහෙම කළා කියලා. හැබැයි තාත්තා කරපු පව් කන්දරාව ලියන්න කිව්වොත් එහෙම මාගලක් දිගහැරලා දෙන්න වෙනව නේද ලියන්න? ඒ තරමට පව් කරලා ඉන්න නිසා අද ඔබ උදේ ඉඳලා මේ මෙතනට එනකන් කොච්චර පව් කළාද කියලා ඔබ දන්නවද? අද ඔබ උදේ වාහනේට නැග්ගේ වෙලේ ඉඳලා කී දෙනෙකුට බැන්නද කියලා ඔබ දන්නවද මේ වාහනේ යන ගමනේ? එක්කෙනෙක් හෝන් එකක් Tamanට ගැහුවා කියලා කොච්චර දේශසහගතව හැසිරුණාද කියලා ඔබ දන්නවද? පින්වතනි දේශය කියලා කියන්නේ මහා ගිනි තියෙන තැන උපදින තියෙන තැන. ඔබට දේශය ඇති වෙච්ච වෙලාවේදී බලන්න පින්වතනි පපුවේ ගිනි ජාලා නැగి නැగి එන හැටි. යම් අවස්ථාවක ඔබට තිබුණා නම් එහෙම ඉරිදීය මොකක් හරි පුණ්‍ය ඉරිදීයක් හරි තිබ්බනම් වාහනයක් අල්ලලා පොලේ ගහන්න. ඔබ අද එනකොට කී දෙනෙක් පොලේ ගහලා යද්ද කියලා හිතන බලන්න. ඒ තරම් මහ ගින්නක් ඔබගේ හිතේ ජනිත වෙනකොට පින්වතුනි ඒ ගින්න කියන එක හැම මොහොතෙම හොඳට මතක තියාගන්න පින්වතුනි අපිට සම්පස්සයක් කියන එක ගොඩ නැගෙනකොට හිතටයි ගතටයි වටටයි මහා ශක්තියක් නිකුත් වෙනවා. ඔය හිතට නිකුත් වෙන ශක්තියෙන් තමයි පින්වතුනි භව සකස් වෙන්නේ අපිට. කර්ම භවයේ කියන තැන සකස් වෙන්නේ යන්නේ එතනින්. ගතට නිකුත් වෙන එකෙන් තමයි පින්වතුනි මේ ඇඟේ තියෙන රාග දේශ මෝහයන්ට අනුරූපව හැදිලෙන වාපිත් සෙන් කියන ඒවා ක්‍රියාත්මක වෙන්නේ. වටන නිකුත් වෙන එකෙන් තමයි තිඟුදෙන සබාධම කියන එක හැදෙන්නේ. ඔබ සබාධම කියලා කියනවා සබාධම කියන්නේ මොකක්ද කියලා දන්නේ නැතුව. සබාධම කියලා කියන්නේ තිඟුදෙන ස්වභාවය. ස්ව කියන්නේ තමන්. තමන්ගේ භාවයේ දැරීම තමයි සබාධම කියලා කියන්නේ. නිකම් මේ සබාධම කියන එක උඩින් වැටෙන එකක් නෙමෙයි. ස්වභාවයේ දරණ විදිහ. එහෙනම් ඔබ මේ ලෝකෙට නිකුත් කරන ශක්තිය තමයි තිඟුදෙන ඔබ වටහා කරගෙන කරගෙන තියෙන්නේ. ඒකෙන් තමයි සබාධම කියන එක නිර්මාණය වෙන්නේ. පැයක එකමාරක ධර්මදේශනාවකින් මට ওই ටික කියන්න බෑ. CD තියෙනවා පිටුතුනේ ඒව අහන්න. ඒව ඇහුවට පස්සේ ඔබට තේරෙයි මේ සබාධම ගසගල කියන එක නිර්මාණය වෙන්නේ කොහොමද කියලා. ගොඩක් පිරිස හිතාගෙන ඉන්නේ ගස්ගල් කියන ඒවා ඉබේ නිර්මාණය වෙනවා කියලා. ගහක් ගලක්වත් මේ ලෝකෙට ඉබේ නිර්මාණය වෙන්නේ නැහැ. ඉබේ නිර්මාණය වෙනවා නම් ආකාශනික වාදයේ දේශනා කරපු කෙනෙක් බවට පත් වෙනවා තථාගතයන් වහන්සේ. කිසිම දෙයක් මේ ලෝකෙට ඉබේ නිර්මාණය වෙලා නැහැ. මම ඔබට පෙන්වන්නම් පිටුතුනේ. ඔබට වෙන්න යන දේත් මම පෙන්වන්නම්. ඒකයි මම කිව්වේ සමහරවිට මම කියන දේවල් රිදෙන්න පුළුවන්. ජනාධිපතිතුමා ඇවිදින්න මේ සද්ධර්ම දේශනාව ශ්‍රවණය කළාද මට කියන්න තියෙන දෙක තමයි මම කියන්නේ. මම ඔබට හැමදෙස්සම කියන්නේ පිංගුදෙනි දන් කුඩ ටිහිකනුත් පුළුවන් මේ ශරීරේ පවත්වාගෙන යන්න රජකෙදරපත් අවශ්‍ය නැහැ. ඒක යථාර්ථයෙන්ම දැනගන්න පිංගුතුනි අන්තිමට නැත්තම් වෙන්නේ ඔබට මහා විනාශයක්. ඔබ මහා විනාශයකට උරුමකම් කරපු කියපු පිරිසක්. ඔබ දැන් මලොත් එහෙම පිංගුදෙනි ඔබට යන්න තියෙන තැන හොයාගන්න බැරි වෙනවා. ඒ වනා අපි ඉන්නේ හරි උජාරු වෙන්නේ නැහැ. මට මෙච්චර තියෙනවා. පුත්තා මත්ති ධනම් මත්ති ඉති බාලෝ විහඤ්ඤති. පුත්‍ර මදයෙන් මත් වෙලා ඉන්නවා. පුත්‍ර මදේ කිව්වේ මට මෙච්චර පුතාලේ ඉන්නවා මට මෙච්චර සේවකයෝ ඉන්නවා මගේ යටතේ මෙච්චරක් කට්ටිය වැඩ කරනවා මෙන්න මේ අය තමයි මගේ පිරිස ආදිවාසීන් මහා පිරිස් බලයෙන් මත් වෙලා ඉන්නවා පිරිස. නැත්තම් මට මෙච්චර මිනිස්සු ඉන්නවා මගේ වටේ කියලා. ධනම් මත්ති මට යාන වාහන මෙච්චරක් තියෙනවා මට මෙන්න මෙච්චර දේවල් තියෙනවා මේ දේපොල ටික ඔක්කොම මගේ අරහේ තියෙන තේවත්තත් මගේ මෙහේ තියෙන රබර්වත්තත් මගේ ආදිවාසීන් පිංගුතුනි ධන බලයෙන් මත් වෙලා ඉන්නවා. එනේ පුත්තා මත්ති ධනම් මත්ති ඉති බාලෝ විහඤ්ඤති. මේ බාලය හෙවත් මේ සද්ධර්මයේ ශ්‍රවණය නොකරපු පුද්ගලයා අසුතවා පුතුක් ජනෝ කියලා ඉන්න පුතක් ජන මට්ටමේ ඉන්න මේ බාල පුද්ගලයා පිංගුතුනි හැමතිස්සෙම අරදිහා බලබල සතුටු වෙනවා. හිතනවා අනේ මට මෙච්චරක් තියෙනවා අරකට එච්චර නෑනේ මටනේ මේ තියෙන්නේ මේ බලපංකෝ මගේ ගොඩේ ලොකු. ඔහොම ගොඩකගා ජීවත් වෙන ක්‍රමවේදයක ඉන්නවා. අත්තාහි අත්තනෝ නත්ති කුතෝ පුත්තෝ කුතෝ දන. මරණය වෙන වෙලාවේ පිඟුතුනි තමන්ට තමන්ගේවත් පිහිටක් නැති වෙලාවට කුතෝ පුත්තෝ කුතෝ දන. මොන ධනයක්ද මොන පිරිසක්ද ඉන්නේ? තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ පිඟුතුනි මේ කය කැඩිලා ගියාට පස්සේ හුලඟට අහුවෙච්ච පරණලාපතක් වගේ කියලා. උඩහුලඟට අහුවෙච්ච පරණලාපතක් කියලා කියන්නේ පිඟුතුනි අර කොලේ දිරලා ගිහිල්ලා යන්තම් සිවිය විතරක් ඉතුරු වෙච්ච අවස්ථාව. උඩුලඟට ඕක අහුණාට පස්සේ හුලඟ මේ අතට හැමදි මේ අතට යනවා මේ අතට හැමදි මේ අතට යනවා. කර්ම ප්‍රවාහයට අහු වෙනවා පිංගුදෙනි කර්ම ප්‍රවාහයට අහු වෙවි එතනට දුවනවා මෙතනට යනවා එතනට යනවා මෙතනට යනවා මහ විනාශයක උරුමයක් ගන්න යන්නේ. තථාගත ධම්ම හරියට අවබෝධ කරගත්තේ නැති පිරිස
තථාගතයන් වහන්සේ ලෝකෙට පහළ වුණේ ඇයි කියලා දන්නේ නැති පිරිසට පිංවිතනි මහා විනාශයක් සිද්ධ වෙන්නේ. ඔන්න ඔය පණිවිඩය ලෝකෙට දෙන්න තමයි මම ධර්ම දේශනා කරන්නේ. ඒකයි මම කිව්වේ මගේ කාලේ මට ගොඩාක් වටිනවා. මොකද මම තාම එක මොහොත ජීවත් වෙද්දි කියන එක මම දන්නේ නැහැ. ඒක නිසා වහවහ මට ඕනේ පිංවිතනි මේ පරිපූර්ණේ කරගන්න. මම ඔබට කියන්නේ මම තථාගතයන් වහන්සේට වෙච්ච ණයක් තියෙනවා පිංවිතනි මේසා ගෝරතර සංසාරයෙන් නිදහස් වෙන්න මාර්ගය වටහා දුන්නේ මට උන්වහන්සේ. ඒක නිසායි මම ඔබට දහම් දෙසන්නේ. පුළුවන් නම් මේව අවබෝධ කරගන්න උත්සාහ කරන්න. මම පෙන්වන්නම් ඔබට වෙන්නේ නැද ඒ. තථාගතයන් වහන්සේ නියමිතට පස් ටිකක් අරන් දේශනා කරපු දේ ඔබ හොඳටම දන්නවනේ. හැබැයි ඔබ උඩින් පල්ලෙන් ගත්තා. හැබැයි බුද්ධ වචනය කියන එක උඩින් පල්ලෙන් ගත්ත හැම කෙනාම පින්විතනි මහ විනාශයකටපත් වෙනවා. තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ අනුමාන වශයෙන් නෙමෙයි. උන්වහන්සේ ප්‍රත්‍යක්ෂ ඥානයෙන් දේශනා කරන්නේ. දැකලා දේශනා කරන්නේ. ඕක මෙහෙම වෙයිද දන්නේ නැහැ කියලා නෙමෙයි උන්වහන්සේ කියන්නේ වෙන දේ කියන්නේ මේක වෙනවා ඒකාන්තයෙන්. මේ નિયමිතට ගත්ත පස්තිකෙන් උන්වහන්සේ කිව්වේ මේ નિયමිතේ ප්‍රමාණයට විතරයි සුගතිගාමි වෙන්නේ. මහ පොළවේ තියෙන වැලි කැට ගන්න දුගතිගාමි වෙනවා හිඳාදී දන්නේ නැද්ද ඔබට? දැන් දොස්තර කෙනෙක් කෝල් කරලා ඔබට කිව්වොත් එහෙම පින්වතුනි ඔබට පිළිකාවක් කියලා. දැන් හිඳාදී දන්නේ නැද්ද ඔබට? එහෙනම් ඊට වඩා එහා ගිය එකක් නේද තථාගතයන් වහන්සේ මේ දේශනා කරලා තියෙන්නේ. මෙච්චරයි සුගතිගාමි වෙන්නේ මහ පොළොවේ තියෙන වැලි කැට ගන්න දුගතිගාමි වෙනවා. පින්වතුනි මේ සක්වලට ලෝක 31ක් තියෙනවා. මේ ලෝක 31කින් ලෝක 4යි තියෙන දුගතිගාමි වෙනේවා. ඉතින් හිතලා බලන්න. ඒ ලෝක 4ට යනවා පොළොවේ තියෙන වැලි කැට ගන්නට පිරිස. පොඩි දෙයක්ද ඒ කියන්නේ? දැන් ඔබට හිතන්න පුළුවන් ආ මන්නම් ඉතින් පින් කරනවා මම පොයින්ට් තිලුත් ගන්න යනවා. ඒක නිසා මන්නම් ඉන්නේ නියපොත්ත උඩ කියලා. මම ඔබට පෙන්වන්නම් තියෙන දේ ඔබ නියපොත් උඩද නැද්ද කියලා ඉන්නේ. මේ නියපොත් උඩ තියෙන පස් ටිකේ ලෝක 27ක් නියෝජනය වෙනවා. දැනුත් හිතනවාද ඔබට ඒක ඉන්නවා ඇති කියලා. ඔය ලෝක 27න් ලෝක 20ක්ම ඔබට යන්න පුළුවන් තැන් නෙමෙයි. ඒවා බ්‍රහ්ම ලෝක. ඒ කිව්වේ ධානලාභී උතුමන්ට යන්න පුළුවන් තැන්. මෙතන නැහැනේ කවුරු ධානලාභී කිරේ. එහෙනම් දැන් ඔබට ඉතුරුලා තියෙන තව ලෝක 7යි නේද? දැන් ඔබට හොඳටම විශ්වාසද ඔබ ඔය ලෝක හතේ ඉන්නේ. ඒ කියන්නේ මේ නියපොත් උඩ තියෙන පස් ටිකක් 27කට කඩලා 20ක් අයින් කළාට පස්සේ ඉතුරු වෙන ටිකේ ඔබ ඉන්නවා කියලා විශ්වාසද? එහෙනම් පින්විතනි ඔබට දුක නැද්ද ඔබ ගැන? ඔබ බලන්න ඔබට සල්ලි කීයක් හරි හම්බ කර ගන්න පුළුවන් දවස් ඉඳලා පින්විතනි ඔබ අනුන්ට කර කර හිටියන්නේ. මේව පොඩ්ඩක් තේරුම් ගන්නකෝ. ඇයි මේ මල කුණු පෙරේත වෙන්න හදන්නේ මැරිලා ගිහිල්ලා? කෙලින්ම කුණු පෙරේතය පිළිගන්නේ අසුචි කන්න පෙරේතය වෙලා උපදින්නේ. ගෙදර ගිහිල්ලා වැසිකිලි වල උස්සන බලන්න. ඔබට යම් කිසි ධ්‍යාන ශක්තියක් තියෙන කාලයක පරපුරේ උන් කොච්චර අසුචි කකා ඉන්නවද කියලා. හැබැයි අපි හිතන් හිටියේ කොහොමද? තුසිත දිව්‍ය බමනේ දිව්‍ය කුමාරිය වෙලා ඉපදලා ඇති කියලා. ඕක තමයි යථාර්ථය. මේ ළඟදී වෙච්ච සිදුවීමක් මම කියන්නම්. එක මහත්මියකට දරුණු බඩේ අමාරුවක් හැදුනා. මේකට ප්‍රතිකාර කළා කළා සුව වෙලා නැහැ. අන්තිමට ධානලාභී මේ හොඳ සමාධි මට්ටමක් තියෙන උත්තමයෙක් ගාවට ගිහිල්ලා ඒ භික්ෂුන් වහන්සේගෙන් ඇහුවලු ස්වාමීනි මට මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා මම මේකට හේතුව මොකද්ද මොකක් හරි කර්ම විපාකයක්ද මේ? අන්න ඒ වෙලාවේ මේ උත්තමයා සමාධියට යොමු කරලා බැලුවලු පිඟුදුනි මොකන්ද ඇත්තටම වෙන්නේ කියලා. අන්න ඒ වෙලාවේ මේ උත්තමයා දකින්නවලු මේ කාන්තාව රාත්‍රියට බත් කාලා නිදාගත්තට පස්සේ මේ කාන්තාවගේ ඥාතිවරියා මේ හොඳට ගජ රාමෙට ලස්සනට ඇඳලා ඔෆිසි ගිය ගෑනුලා මේ මැරිලා මල පෙරේතියක් වෙලා අර කාන්තාවගේ කට ඇතුලෙන් බොක්කට දිව දාලා වමනි ටික ඇදලා ගන්නලු රාත්‍රියට. බුදුහන්දුරන් කාලෙ වෙච්ච එකක් නෙමෙයි මේ අවුරුදු දෙකක් ඇතුළත වෙච්ච කතාවක් මේ කියන්නේ. අන්තිමට ඒකට කරන්න ඕන කරුණ කළාට පස්සේ පිංගුතුනි සනීප වෙලා තියෙන අර කාන්තාව දැන් ඔබ මොකන්ද දැන් තීරණය ගන්නෙ? ඔබ හිතනවද ඔබ ඔතනින් මිදිලා ඉන්නේ කියලා? බොහෝම උජාරුට ලස්සනට ඇඳ පැළඳ කියන කෙනෙක් තමයි එයා. අද අන්තිමට අසූචි කනවා, වමනේ කනවා. පින්වතුනි කෝච්චිය ගියාට පස්සේ අතදාලා වැඩක් නැහැ. අස්සයා ගියාට පස්සේ ඉස්තාලේ වල වැඩක් නැහැ. මේ වෙලාවේ මේක කරගන්න. පැයයිද තියෙන්නේ එකහමාරයිද තියෙන්නේ පින්වතුනි ඒ වෙලාවෙන් ඔබ හොඳ ප්‍රයෝජන කරගෙන ඔබ අදිස්ත්‍යනයක් ඇති කරගන්න. ඔබ දකින සුන්දර ලෝකේ නෙමෙයි මේ ලෝකේ. මේ ලෝක සත්‍යය ඔබව සහමුලින්ම මුලා කරලා තියෙන්නේ. අපිවත් මුලා කරලා තිබ්බ කාලයක්.
ඒකනේ අපිත් එංගලන්තේ ඉඳලා අවුරුදු 8000ක් ජීවත් වුනේ මුලා කරලා තිබුණා මේක සාරයි මේක සාරයි මේක සාරයි මේක සාරයි කියලා මුලා කරලා තිබුණා පින්වතුනි ඔය ඔක්කොම දුක් විඳන්න කමන්නේ මෙච්චරනම් මේ භවයෙන් පස්සේ ඔක්කොම ඉවර නම් ඔය මොන දුක විඳක් කමන්නේ නැත්තම් පින්වතුනි ඔබ කලේ මොකද්ද ඔබට යම් දෙයක් හම්බ කරගන්න පුළුවන්කම ලැබිත දවස් ඉඳලා ඔබ දරුවන්ට කළා ස්වාමි පුරුෂයන්ට බිරින්දෑවරුන්ට කළා වටේ පිටේ ඉන්නයිට කළා අම්මලට තාත්තලට කළා දැන් කො ඔබට කරගත්ත ටික දැන් ඔබ කොහෙටද යන්න හදන්නේ ඔබ දැකලා නැද්ද පින්වතුනි එක ලෝමයක්වත් ඇඟේ නැතුව කුණු වෙලා පණුව හැලෙන බල්ලු ඔබ හිතනවාද ඔය බල්ලා දෙවියන් වහන්සේ මැව්වා කියලා ඔබ හිතනවාද ඔය බල්ලා උඩින් කඩාපාත් වුණා කියලා ඔය බල්ලා දැකලා ඔබ කියනවා නේද කම්බුලට අත තියාගෙන අපරාධේ කියලා ලෝක සත්‍යය හැම කෙනාටම පින්වතුනි අපර අර්ධේ දකින්න පුළුවන් හැබැයි ප්‍රඥාවන්තයා තමයි පින්වතුනි පෙර අර්ධේ දකින්නේ ඔය අපරාධේ කියන්නේ අපර අර්ධයට පෙර අර්ධෙත් පොඩ්ඩක් බලන්න පෙර අර්ධේ දකිද්දී ඔබට තේයි ඔබ පරාද වෙච්ච බව මොහොකටද රාග දේශ මොහයන්ට පරාද වෙච්ච බව මොකද්ද ඔය පෙර අර්ධේ අර කුණු හැලෙන කන්න බින්දු මාත්‍රයක්වත් නැති පණුව හැලි හැලි යන බල්ලා පින්වතුනි එක අද්දැකීම වෙටි ඉස්සෙල්ල අද්දැකීම මිනිස්සේ අද බලු වෙලා ඉන්නවා නිකන් බලු වෙන්නේ නැහැ මානේන මක්කටෝ අදි මානේන කුක්කුරෝ මානේ මදුරෙක් වෙනවා අදි මානේ බල්ලෙක් වෙනවා එහෙනම් මේ අදි මානේට පත් වෙච්ච කෙනෙක් එහෙනම් ඔබ බලන්න පින්වතුනි ඔබ පිරිසක් ඉස්සරහා අදි මානේට පත් වෙනවද කියලා පටිච්ච සමුප්පන්න දහම් න්‍යායට අනුව ෆොටෝ එකක් ගහලා තියාගන්න මේ මගේ ඊළඟ අත්බැවේ කියලා ඕක තමයි ඇත්ත හැබැයි මේක ඇත්තට කැමති නැති වෙන්න පුළුවන් නැත්තම් පින්වතුනි මේ අත්දැකීම ගන්න වෙන්නේ මරුණට පස්සේ මම කොහෙද උපදින්නේ කියන එක හැබැයි තථාගතයන් වහන්සේ දහම් ගුරුවරයා කියලා පටිච්ච සමුප්පාදයේ ඉදිරිපත් කළේ ඒකයි මෙන්න මේ තුලින් තමයි යන තැන මනාකොට බලා ගන්න කියලා එන යම්කිසි පුද්ගලෙක් අදිමානයට පත් වෙනා නම් කටයුතු කරන්න. ඒ අදිමානයට පත් වුණාට පස්සේ කරන්නේ පිංගුතුනි සත්පුරුෂයන් මහන්සියලා ලෝකෙට දේශනා කරපු සත්බස බැහැර කරනවා. බස බැහැර කරපු නිසා බස ඉවතලු නිසා බහා ලූ හේවත් බලු වෙලා උපදිනවා. සත්බස ඉවත දැම්මා. අනේ බුදුහාඳුරු පහළවද නැද්ද කියලාත් අපි කොහොමද දන්නේ? ඕවා විශ්වාස කරන්න එපා. හොඳට කාලය ඇඳලා ඉිටපල්ලා. බුදුහාඳුර එහෙම කිව්වා කියලා අපිට පුළුවන් ද මේකප් නොදා ඉන්න? බුදුහාඳුර එහෙම කිව්වා කියලා අපිට පුළුවන් ද හොඳට අඳින්න නැතුව ඉන්න? අපිට පුළුවන් ද වාහන ගන්න නැතුව ඉන්න? ඔන්නෝක අතහැරලා දාපල්ල. ඉන්නකම් කාලා බිල ඉඳපල්ල. කියන අය නැද්ද? අන්න පින්වතුනි සත්බස බැහැර කළා. බැහැර කළා තමන්ගේ බස දුන්නා. එහෙනම් සත්බස බැහැර කළා තමන්ගේ බස දීුණාට පස්සේ අර බහාලු කියන ක්‍රියාකාරීත්වවල බලු වෙලා ඉපදුණා. ඔන්න බලන්න පටිච්ච සමුප්පන්න දහන් න්‍යාය. එහෙනම් මේ උඩින් වැටුණා නෙමෙයි. දැන් එතනින් එහාට මොකද වෙන්නේ දැන් ඇඟේ එක මයිල් ගහක්වත් නැහැ කුණු වෙලා පණුව හැලෙනවා ඇයි පුළුවන් තරම් පින්වතුනි තමන්ගේ කාම ආසාව සංසිඳවා ගැනීම උදෙසා කාමයේ වර්ධව හැදිරුණා මේ ස්පර්ශ කාමයේ මේ හංකඩේ මූලික කරගෙන ආස්වාද ලබන්න පටන් ගත්තා අර ඉන්න කාලේ දැන් මොකද වෙන්නේ දැන් ආස්වාද ලැබලව හිටියා පින්වතුනි දැන් අන්තිමට මොකද වෙලා තියෙන්නේ දැන් ඇඟේ එක මයිල් ගහක්වත් නැහැ පණුව ගහලා මුළු ඇඟටම ඊට පස්සේ පින්වතුනි මිනිසුන්ව තලා පෙලා කටයුතු කළා දකින්න දකින්න තන මිනිසුන්ට වාග් ප්‍රහාර ගැහුවා මිනිසුන්ට නැගී හිටින්න බැරි කළා ඉහළ තැනකට යන්න හදන එකව පල්ලිහට ඇඳලා දැම්මා දැන් මොකද කරන්නේ පිඟුතුනි ඒ කර්මාන රූපිය දැන් මිනිස්සෙක් අර බල්ලව දැක ගමන් ගලකින් ගහලා පන්නනවා ගහන ගහන ගල ගිහලා කකුල් වලට වැදිලා පිඟුතුනි හැමතිස්සෙම කකුල් දෙකෙන් තුනින් යන්නේ ඊට පස්සේ අම්මා තාත්තට සැලකුවේ නැහැ ඒක බින්දු මාත්‍රයක්වත් වැඩි හිටියන්න සැලකුවේ නැහැ අම්මට පින්න කෑවා මට නෙමෙයි ඉඩල් ඉල දුන්නේ මල්ලිට ඉඩල් ඉල දුන්නේ මල්ලිගේ මිල්ලගෙන කාපා ඔයා දිවසෙන් අම්මා තාත්තට ඔය විදිහට සලකලි වෙලා තියෙන දැන් කන්න එක බින්දු මාත්‍රයක් නැහැ. කරන කලට පව මිහිදී මිසෙ. විඳින කලට දැන් ගුණ ඉන්නේ නිරසේ බලන්න ඒ තේරෙන ස්වභාවය දැන්. ඔබ දැකලා තියෙනව නේද මේ වගේ බල්ලෝ. ඔබ පොඩ්ඩක් හිතලා බලන්න පිංගුතනි ඔබ ඔතනින් මිදිලාද ඉන්නේ කියලා. ඔබ ඔතනින් මිදිලා නැත්තම් ඔබ කොහොමද පිංගුතනි සතුටු වෙන්නේ? ඔබ කොහොමද පාටි එකද කියලා ඩාන්ස් කරන්නේ? ඒ මොහොතේ ඔබ මලොත් එහෙම තිරසනෙක් වෙනවනම් ඒ මොහොතේ ඔබ මලොත් එහෙම අසුචි ගන්න මල පෙරේතෙක් වෙනවනම් ඔබ කොහොමද පින්වතුනි සතුට වෙන්නේ? මේව පොඩ්ඩක් හිතලා බලන්න. මෙතනින් නික්මුණාට පස්සේ ඉතින් ආයෙ මම ඔබට කතා කරන්නේ නැහැ මේ සම්බන්ධව. අපි ගාවට බල්ලෙක් ආවට පස්සේ මට හිතෙන්නේ එකම එක දෙයයි. මට උඹව කලින් හම්බුණා නම් බේරගන්න තිබුණා. දැන් ඉතින් ඔය තියෙන එකක් අහලා ඵලයක්. වෙන මොනවද කරන් තියෙන්නේ?
පිංගුතුනි බලවත් බවක් කියනක ලේසියෙන් ඉවර වෙන එකක් නෙමෙයි. ඔබ නොදන්නවා වුණාට පිංගුතුනි අපිට තියෙන ශරීර හතරක්. ශරීර හතරක් තියෙන පිරිස අපි. ඔබට පේන්නේ එකයි. කර්මජ චිත්තජ ඍතුජ ආහාරජ කියලා ශරීර හතරක් අපිට තියෙනවා. පේන්න තියෙන්නේ ආහාරජ කය විතරයි. ඕකේ මුලින්ම හටගන්නේ පිංගුතුනි ජාතිය කියන වෙලාවේදී හටගන්නේ. ජාතිය කියන්නේ මව් කුසින් ඉපදෙන එක නෙමෙයි. මේ පිළිබඳ දීර්ඝ විස්තර මේ සීඩී වල තියෙනවා පිංගුතුනි යථා කාලීදී ඔබට ලැබෙයි. ඒව අහලා බලන්න. ජාතිය කියලා කියන්නේ මව් කුසින් එළියට එන එකට නෙමෙයි. ජාතිය කියලා තියෙන්නේ අම්මගේ බඩ ඇතුළට රිංග ගන්න එකත් නෙමෙයි. ජාතිය කියලා කියන්නේ පිංගුතුනි කර්මජ ශරීරයේ උපත සිද්ධ වෙන වෙලාව. කෙනෙක් චුත වෙච්ච ගමන් ප්‍රතිසන්දි වෙනවා කියලා කියන්නේ කර්මජ ශරීරයේ උපත සිද්ධ වෙනවා. සාරිපුත්‍රයන් වහන්සේ දේශනා කරන්නේ ඛතමං චාවුසෝ ජාති යා තේසං සත්තානං තම්හි තම්හි සත්තනිකායේ ජාති සංජාති ඔක්කන්ති අවිනිබ්බත්ති කන්දානම් පාතු භාවෝ ආයතනානම් පටිලාභෝ අයං උච්චතාවුසෝ ජාති. එහෙනම් මේ ජාතිය කියන එක මහා දීර්ඝ විදිහට පනවලා තියෙනවා පිංගුතුනි තථාගතයන් වහන්සේ. ඔය එක ධර්ම පාඩයක්වත් ඇහිලා නැති පිරිසට හිතන දේවල් තමයි ආ මව් කුසින් එනවා අපි අන්න දැන් ජාතිය හම්බුණා නෑ පිංගුතුනි ඒක නෙමෙයි ජාතිය. එහෙනම් අර කියපු කර්මජ ශරීරයේ උපත තමයි ජාතිය කියලා කිව්වේ. බල්ලෙක් වෙන කෙනෙක්ගේ පිංගුතුනි කර්මජ ශරීරයට ආයුෂය තියෙන අවුරුදු ලක්ෂයක් විතර. දැන් හිතන බලන්න කර්මජ ශරීරයට අවුරුදු ලක්ෂයක ආයුෂ තියෙනකොට අපි හිතමුකෝ බල්ලෙක් ජීවත් වෙනවා කියලා. සාමාන්‍යයෙන් අවුරුදු 20ක් පළවෙනි අවුරුදු 20 ජීවත් වෙලා මැරෙන බල්ලට මොකද වෙන්නේ? මිනිස්සෙක් වෙනවද? නෑ පිංගුතුනි කර්මජ ශරීරයට ආයුෂ තියෙනවා තව. මැරෙලා විල්ලා ආයි බල්ලෙක් තමයි. ආයි මැරෙලා ආයි මොකද වෙන්නේ? ආයි බල්ලෙක් තමයි. එහෙනම් 5000 වතාවක් බල්ලෙක් වෙලා උපදින්න ඕනේ නැද්ද? මහා අපරාධයක් නෙමෙයිද පිංගුතුනි ජීවිතවලට කරගන්න යන්නේ? ඇයි ඔබට සතර පෙර නිමිති පේන්නේ නැත්තේ? ඇයි පෙර නිමිති විදිහට මේවා පේන්නේ නැත්තේ? ඇයි ඔබට අර මූණ කොට රූල් පොතක් වගේ යන ආච්චි කෙනෙක් මූණ රැලි වැටලා රැලි වැටලා රැලි වැටලා අමාරුවෙන් කොන්දක් කුදු කරගෙන හැරමිටියක් ගහ යන ආච්චි කෙනෙක් තුලින් තමන්ව දැක ගන්න බැරි මටත් මේ ටික නේද මේ උරුම වෙන්න යන්නේ මම මේ උජාරුවට දඟල දඟලට ගියාට කයේ ශක්තිය තියෙනකම් මම හරි මහා මදේ මත් වෙලා ඉන්නෝ තරුණයෝ තරුණ මදේ මත් වෙලා රෝද දෙකෙන් යන බයිසිකලේ ඉස්සරහ රෝදේ උස්සගෙන යනවා තරුණ මදේ මත් වෙලා මම තරුණයි බලපල්ලක උඹලට වගේ නෙමෙයි මට බොහොම තරුණ මදේ තියෙනවා නිරෝගී කමින් ඉන්න අය ලෙඩු දිහා බල සතුට වෙන උඹලට ලෙඩ මට ලෙඩ නැහැ නේ බලපංග මම. පිංගුතුනි මේ කයේ තියෙන ලෙඩ ටික ඔබ අහලා බැලුවොත්. ඔබ මේවා දන්නේ නැති නිසා තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. සතාගතයන් වහන්සේ මේ කයට හැදෙන ලෙඩ ಜಾති ටිකක් කියලා තියෙනවා. ලෙඩ ಜಾති මේවා ලෙඩ නෙමෙයි ලෙඩ ಜಾති. චක්කු රෝගෝ සෝත රෝගෝ ගාන රෝගෝ ජීවා රෝගෝ කාය රෝගෝ සීස රෝගෝ කන්න රෝගෝ මුඛ රෝගෝ කාසෝ සාසෝ පිනාසෝ ඩහෝජරෝ කුච්චි රෝගෝ මුච්ඡා ෆක්කන්දිකා සූලා විසූචිකා කුට්ටං ගණ්ඩෝ කිලාසෝ සෝසෝ අපමානෝ දද්දු කණ්ඩු කච්චු රගසා විතච්චිකා ලෝහිත පිත්තම් මදුමේහෝ අංසා පිලකා බගන්දලා වාත සමුට්ටාන ආබාධා සෙම්ම සමුට්ටාන ආබාධා තව තියෙනව ගොඩක්. ඔය ඒඩ්ස් ගැන පවා කියලා තියෙන උන්වහන්සේ වැරදි ලෙස කය පරිහරණයෙන් හැදෙන ලෙඩ කියලා. තව කොච්චර තියෙනවද? ඔය ඔක්කොම ලෙඩ ಜಾති චක්කු රෝගෝ. ඇස පිළිබඳ විශේෂඥයෙක් ගෙනා ඔය චක්කු රෝග කොච්චර කියයිද? ඉතින් එහෙම කයක් නේද ඔය දරාගෙන ඉන්නේ? මේ කොහොමද පිංගුතුන නිරෝගීකම ගැන උදම්ම දන්නේ අපි? මම නිරෝගී කියලා. දැන් කාටද කියන්න පුළුවන් මෙතන ඉන්න මට පිළිකාවක් නැහැ කියලා? කවුරු කියන්නේ පා මට පිළිකාවක් නැහැ කියලා? කියන්න මට පිළිකාවක් තියෙනවා මම දන්නේ නැහැ. පිළිකාව තියෙන බව දැනගන්න කවදාද පරීක්ෂණයට ගියාම. ඒක තමයි තියෙන ස්වභාවය. පිළිකා සෛලයේ කියන එක ඔබට කී කී ඇති වෙන එක නෙමෙයි. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් හා නේ නෙගටිව් තින්කින් නෙමෙයි තනි කරන්නේ. ඇත්ත කතා කරන එක නෙගටිව් තින්කින්ද? ඇත්ත කතා කරලා මෙතනින් නික්මිලා යන එක පිළිවෙතනි නෙගටිව් තින්කින් නෙමෙයි. නැත්තම් ඔබට මේ නෙගටිව් තින්කින් වල තියෙන ස්වභාවය ඔබට හොඳාකාරව තේරි ඔබගේ මරණයෙන් පස්සේ. මහා අපරාධයක් නිවිදින මේ මිනිස්සු මේ මනුස්ස ජීවිතයේ තියෙන වටිනකම තේරුම් ගන්න බැරුව මේ මිනිස්සු ඉන්නේ. මිනිස්සු හැම තිස්සෙම හිතන්නේ මට මනුස්ස ජීවිතයක් හම්බුනා හොඳට කාලය ඇඳලා ඉන්න කියලා. ඒ අපරාධය කරගන්න එපා. තථාගතයන් වහන්සේ නමක් මේ ලෝකෙට පිහිවුනේ. අපිවත් මේකෙන් ගලව ගන්න. ඔබ දන්නවා උන්වහන්සේ මනුස්ස ලෝකෙ උපදින්න හේතුව මොකක්ද කියලා? ගොඩක් පිරිස හිතාගෙන ඉන්නේ නම් මනුස්සය බුද්ධිමත් නිසායි මනුස්ස ලෝකෙ ඉපදුනේ කියලා.
ඒ කතාව වැරදි පිංගුදිනි මිනිස්සු බුද්ධිමත් නිසා නෙමෙයි මිනිස්සු ලෝකෙ ඉපදෙන්නේ බුදුහන්දුරු නිවන් දකින්න පුළුවන් තරම් ප්‍රඥාව තියෙන පහළම ලෝකෙ මිනිස්සු ලෝකෙ නිසා තථාගතයන් වහන්සේ මිනිස්සු ලෝකෙ ඉපදුනේ තථාගතයන් වහන්සේ චාතුම් මහ රාජකී ඉපදුනා නම් දිව්‍ය ලෝකෙ ඉපදුනා නම් පිංගුතුනි ඔබට බණ අහන්න පුළුවන් එක බණ පදයක් කවද ළඟදී දිව්‍ය ලෝකෙ ගිහිල්ලා ආවේ කවුරුන් ගිහිල්ලා ආවද කාට හරි ඇහෙනවද දිව්‍ය ලෝකෙ කතා කරන්නේ ඒවා එහෙනම් එක බණ පදයක් අපිට අහන්න වෙන්නේ නැහැ එහෙනම් අපේ පිනට පිංගුතුනි තථාගතයන් වහන්සේ මේ මස්ලේ කයක් දරාගෙන මේ ලෝකෙ ඉපදුනේ උන්වහන්සේ මස්ලේ කයක් දරාගත්ත නිසා උන්වහන්සේට සුවන වෙන ලෝකයක් උමක් හැදිලා තිබුණා කොන්දේ අමාරු හැදිලා තිබුණා දේවදත්ත ගල් පෙරලා කකුල් පලන්න වුණා ශ්‍රීපතුල එන ඔච්චර මහා දුක්ඛකන්දයක් උන්වහන්සේ වින්දේ මේ මට මේ ධර්ම දේශන ඕන නිසා ඔබට මේ ධර්ම දේශන ඕන නිසා දැන් අපි මොකද්ද මේ කරගෙන තියෙන්නේ පිටුදී මනාකොට තථාගතයන් වහන්සේගේ ධර්මයේ හැසිරෙන්න දැන් තථාගතයන් වහන්සේගේ ධර්මයේ හැසිරෙනවා කියලා කියන්නේ පිටුදී හුදෙක්ම මල් පහන් පූජා කර කර ඉන්න එකට නෙමෙයි හැමෝටම හරි ලේසි වැඩක් නියොක ගියා ගහක් ගාවට මල් ටිකක් කඩාගත්ත ගෙනල්ල පූජා කළා. දැන් හරි ලේසි වැඩක් කොහොමද? ඉතින් හිතනවා දැන් මම මල් පූජා කළා මම හොඳ කෙනෙක් කියලා. තථාගතයන් වහන්සේ කිසිම තැනක කියලා නැහැ පිංගුතුනි. පිං කරපු කෙනා අනිවාර්යයෙන්ම දිවිලෝක යනවා කියලා. පව් කරපු කෙනා අනිවාර්යයෙන්ම අපාගත වෙනවා කියලා පොතක කියලාවත් නැහැ. ආනන්තරීය පාප කර්ම හැර. එහෙනම් දැන් කවුද දිවිලෝක යන්නේ? පින් කරපු කෙනා අනිවාර්යයෙන්ම දිව්‍ය ලෝකේ යනවා කියලා කියලා නෑ තථාගතයන් වහන්සේ. තථාගතයන් වහන්සේ දේශනා කළා තියෙන්නේ පින් හෝ පව් මොනවා කළත් කරපු පිනක් පරිසම් දුන්නොත් අන්නේ පුද්ගලයා දිව්‍ය ලෝකෙකට යනවා. කරපු පවක් පරිසම් දුන්නොත් ඒ පුද්ගලයා අපාය යනවා. කෝසල මල්ලිකාව කියලා කියන්නේ පින්තුනි මහා අසද්දෘස දානීය දීපු කාන්තාව. අද මේ ලෝකෙ ඉන්න කාටවත් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි ඔය. මහා අසන්තුරුස දානීය දීපු කෝසල මල්ලිකාවත් පින්තුනි හත් දවසකට අපාය ගිහිල්ලා තියෙනවා. දැන් හිතා ගන්න එහෙනම්. එහෙනම් පිංගුතුනි මේ පව පින කියන එකට වඩා වැදගත් වෙන දෙයක් තියෙනවා. මේ සතර අපායෙන් නිදහස් වෙන්න නම් කරන්න තියෙන හොඳම දේ තමයි සෝතාපන්න ඵලයේ පිහිටන එක. මේ දේවල් පිංගුතුනි මේ මනුස්ස ලෝකෙන් අතුගාලා දානවා මේ පිරිස්. මාර්ගඵලයෝ කියන ඒවා අතුගාලා දානවා. ඒව ගැන කිසිවෙක් කතා කරන්නේ නැහැ. ඒව සම්බන්ධව තියෙන ධර්මයේ කවුරු ශ්‍රවණය කරන්නේ නැහැ. හිතාගෙන ඉන්නේ අනේ අපිට ඕවා බර වැඩි අපි ගිහියෝ. අපිට ඔය පන්තිරි පොඩ්ඩක් රැකගෙන හිටියාම ඇති. එහෙම තමයි මනසට වැටෙන්නේ හැම තිස්සෙම. ඇයි පිටුදෙන ගිහියෝ කියලා කියන්නේ එතන මැරෙලා අපාගත වෙන්න ඕන අයද? ඇයි ඔබට ඔබ ගැන කැක්කුමක් නැත්තේ? වහ වහ මේ ධර්මයේ හැසිරෙන්න. සන්තියාවිය ඔමට්ටෝ ධෛයමානේව මත්තකේ සත්කාය දිට්ටි ප්‍රහානාය සතෝ භික්ඛූ පරිබ්බජේ. මේ බුද්ධ වචනය දණ්ඩෙන් පහර කරන කෙනෙක් එයින් නිදහස් වෙන්න තැත් කරන්නේ යම්සේද කොණ්ඩෙට ගිනි අවිලිච්ච කෙනෙක් ඒක නිවා ගන්න තැත් කරන්නේ යම්සේද වහ වහ සත්කාය දිට්ඨිය දුරු කරන්න කියලා තථාගතයන් වහන්සේ දේශනා කරලා තියෙනවා දැන් මම එක්කෙනෙක් මට පෙන්නන්න එහෙම කරන්න බෞද්ධයි කියලා කිව්වොත් ඔක්කොම අතෝස්සයි එක්කෙනෙක් මට පෙන්නන්න එහෙම කරන්න දැන් ඔබගේ කොණ්ඩෙට කෙස් වලට ගිනි අවුලුණාට පස්සේ ළමයා ඉස්කෝලේ දාලා ඇවිල්ලාද නිවා ගන්නේ? බත් මුට්ටිය ලිපෙන් බාලාද නිවා ගන්නේ? දැන් තථාගතයන් වහන්සේ ඒ විදිහට උපමා උපමයන් දීලා තියෙන්නේ පිංගුතුනි ඒකේ තියෙන භයානකකම නිසා. ඉතින් ඔබ සියලු දෙනා ඒ උන්වහන්සේගේ ශ්‍රාවකයෝ නම් ඔබ සියලු දෙනා උන්වහන්සේව අනුකරණය කරනවා නම් පිංගුතුනි උන්වහන්සේ කියපු දේවල් කරන්න එපා. එතන ඔය ටික කිව්වේ වික්ෂුන් වහන්සේට විතරද? ඒ කියන්නේ තථාගතයන් වහන්සේ මේ සියලු ලෝක සත්‍ය කෙරෙහි මහා පතල මහා කරුණාවෙන් නෙමෙයිද මේ කටයුතු කළේ? එතකොට පැවිද්දට පත් වෙච්ච උත්තරමෝ අහසින් වැටිච්ච අය. ඒ අය ගිහි මිඳන පැවිදි වෙච්ච අය නේ. අපි ගිහි මිඳන පැවිදි වෙච්ච අය නේ. එහෙනම් දැන් ඔබතුලට තියෙනවා පිංගුතුනි මේ දේ. ඔබට මේ වෙලාවේ මේ අද දවසේ පණ ගියොත් එහෙනම් මොනවද වෙන්නේ කියලා ඔබ හිතාගන්න. මේ කය කැඩෙන කම විතරයි ඔක්කොම සෙල්ලම් ටික. මම මේ ගැන හොඳට පරීක්ෂණ කරපු කෙනෙක්.
ඔය එක එක ජාතිය පිරිස් එක පරීක්ෂණ කරපු කෙනෙක් වින්නද ඉතින් මැරලා ගිහිල්ලා දැන් මොනවද වෙන්නේ කියලා මොනසා දුක් විඳින කෙනෙක්ද කියලා හොයලා බලලා තියෙන මං හොඳට ඒක 1000කට 2000කට වඩා කේස් ස්ටඩීස් මම කරලා තියෙනවා ඔය සම්බන්ධව ලේසි පහසු වැඩක් නෙමෙයි මේ මිනිස්සු කරගන්නේ ඒක නිසාමයි පින්වතුනි මේ අනුකම්පාවෙන් මේ ධර්ම දේශනා කරන්නේ මිනිසුන්ට පොඩ්ඩක් මතක් කරලා දෙන්න තම මිනිස්සෙක් කියලා ඉපදුනේ eating drinking sleeping and having sex ඔය හැරෙන්න තව එක දෙයක් කියන්න මට කරන්න එහෙනම් බල්ලට වඩා වෙනස මොකක්ද මම එංගලන්තේ දැකපු එක සිද්ධියක් කියන්නම් එංගලන්තේ ඉන්න සුදු නෝනලා මහ දඩෝරි බල්ලොත් බල්ලෙක් ඇති කරනවා ගෙදර මේ නෝන කරන්නේ උදේ පාන්දර නැගිටිනවා නැගිටලි වෙලා බල්ලට කන්න දෙනවා කන්න දීලා ඌව හොඳට පීරලා ඔක්කොම කරලා ඌව තැම්පත් කරලා තියලා නෝනට පට පට ගාලා ඇඳගෙන සෑන්ඩ්විච් එකක් කකා එළියට බහිනවා නැත්තම් ඕට්ස් ටිකක් කාලා එළියට බහිනවා දැන් කෝච්චියේ තලි තලි ගිහිල්ලා 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 ඔෆිස් එකට ගිය ගමන් බල්ලව බලා ගන්න මනුස්සයට කෝල් එකක් දෙනවා හරියටම 10ට යන්න ගිහලා බල්ලට කෑම දාන්න දැන් යාර මනුස්සයා ඇවිල්ලා බල්ලට කෑම දාලා ඔක්කොම කරලා ආපහු යනවා ඊට පස්සේ ආයි දෙකටත් කෝල් එකක් දෙනවා ඩවල්ට නෝනා සෑන්ඩ්විච් එකක් කනවා දැන් නෝනා සල්ලි හම්බ කරනවා මොකටද අර මනුස්සයාට සල්ලි ගෙවන්න ඕනේ බල්ලගේ ඉන්ෂුරන්ස් එකටත් ගෙවන්න ඕනේ බල්ලට කෑම වලටත් ගෙවන්න ඕනේ ඊළඟට දාන හවසට ඩවල්ට ආපු මනුස්සයා අර බල්ලට ආයි කන්න දීලා පිඟුදිනේ බල්ලව පොඩ්ඩක් ඇවිද්දවනවා එක්සර්සයිස් කරවනවා නාවනවා පීරලා ඔක්කොම කවල කෝල තියනවා අර නෝනා හවස වෙනකම් වැඩ කළා ආපහු අර කෝච්චියේ ඇවිදilla ආයි අර බල්ලත් එක්ක යනවා ඇවිදින්න ඒ ඇවිදින්න යන ගමන් පිඟුදිනේ ෂොපින් බෑග් ටිකක් අරගෙන යන්නේ පොඩි ෂොපින් බෑග් මොකද ඒ රටේ බල්ලෙකුට පහරන්න බෑ මඟ දඩ ගහනවා පොලිසියෙන් දැක්කොත් එහෙම දැන් මොකද කරන්නේ අර බල්ල පහරද්දි අර නෝනා ෂොපින් බෑග් එක අතට අරගෙන අර ටික අරගෙන ඉවරලා ෂොපින් බෑග් එකට අල්ලලා ඒක ගැට ගහලා ඉවරලා දා ගන්නවා මල්ලක ඒ දාගෙන අර බල්ලව ලැබිද්දෝල 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 යනවා ගෙදර ගිහිල්ලා ආයි බල්ලට හොඳට කන්න දීලා බල්ලට නිදා ගන්න දීලා යන්තම් වොෂ් එකක් දාලා නෝන ඇඳට යනවා මට කියන්න සුගතියේ ඉන්නේ බල්ලද නෝනද කියලා ඔය ටිකෙනි ටිකෙනි ඔය බල්ලයි නෝනයි අතර වෙනස මොකක්ද බල්ලට පුණ්‍ය විපාකයකට ඔක්කොම ටික අතට හම් වෙනවා නෝන හොයාගෙන ගන්න ඕනේ ඒ ටිකම තමයි ඉතින් ඔබ ඊට වඩා වෙනස් මොනවද කරන්නේ බල්ලන්ට ළමයි හදන්න බැරිද ඔය බලු පැටව ඉන්නේ පාරක් පාරක් ගානේ සහකාරියෙක් හොයාගන්න බැරිද ඕනි තරම් ඉන්නේ කන්න ටිකක් හොයාගන්න පුළුවන් ඒකුන්ට බොන්න ටිකක් හොයාගන්න පුළුවන් නිදාගන්න තැනක් හොයාගන්න පුළුවන් ඉතින් ඔබ ගෙයක් හදාගෙන කරන් නිදාගන්න තැන නේ ඌ ලිබ්බොක් හාරලා 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 උට නිදාගන්න තැන තමයි ඌත් හොයාගන්නේ එනම් බල්ලට වඩා වෙනස මොකද්ද පින්වදින ඔබට මේ මනුස්ස ජීවිතයක් ලැබිලා තියෙන එකේ ඇයි බලු ගතියටම ඇදෙන්නේ ටික ටික ඇයි ඔබට තේරෙන්නේ හොඳම දේ මේ තිරිසන්දු කරන දේම තමයි අපිටත් කරන්න පුළුවන් කියලා පින්වදින තිරිසන්දුන්ට වඩා එක දෙයක් මනුස්සයට කරන්න පුළුවන් ඒ දේ තමයි පින්වදින දහම් අවබෝධයෙන් නිවන් දකින්න පුළුවන් මනුස්සයට ඒ හැර නැනිත් හැම දෙයක්ම තිරිසන්දුන්ට කළ හැකියි ඉතින් ඔබ බලන්න පින්වදින ඔබ ගතියෙන් කාටද සමාන වෙන්නේ කියලා හැමතිස්සෙම සමහරවිට මේ වගේ දහමක ඔය මේට කලින් අහලා නැතුව ඇති මම මේ දොස් කියනවා එහෙම නෙමෙයි ඔබට මහා අනුකම්පාවකින් මහා කරුණාවකින් ඔබට මේ දහම දේශනා කරන්නේ මම ඒකයි කිව්වේ මම ඇලෙන්න බල කියන්නේ නැහැ මම ගැලවෙන්න දහම කතා කරන්නේ නැත්තම් මගේ කාලේ අපරාධෙනේ සමහරවිට මේක මේ වෙලාවේ ඔබට මේක මේ වෙලාවේ කළ යුත්තක් වෙන්න පුළුවන් සාම්ප්‍රදායන කූලෝ මේ වෙලාවේ කළ යුත්තක් වෙන්නත් පුළුවන් මේක පොයට කලින් දවස කියලා මට එහෙම එකක් නැහැ මගේ කල යුත්ත තියෙන සිංහදිනේ කොහොම හරි මේ භවගමන කෙරවර කරගන්නේ. නමුත් මේ වෙලාවේ ඔබ මගෙන් පැයක් හරි ගත්තා නම් මේ වෙලාවේ ඇත්ත ඇති සතියෙන් දැනගන්න. ඔබට වෙන්න තියෙන දේවල් හරියට දැනගන්න. ඔබ හැම මොහොතකම සිංහදිනේ පොඩ්ඩක් හිතලා බලන්න ඔබට හොඳ බුද්ධියක් තියෙනවා. ඔබ මේ කරන දේවල් වලින් ඔබට මොනවද උරුමේ කියලා. කරන්නෙම සිංහදිනේ අපි දසාකුසලේ. ඒක තමයි ස්වභාවය. මම ඔබට එකින් එක පෙන්වන්නම්. හැබැයි මේ එකක්වත් ඔබගේ හිත රිද්දන්න හිතාගෙන නෙමෙයි මේ එකක්වත් කියන්නේ. ඔබව බේරගන්න. මොකද ඔබ දන්නේ දන්නේ නැතුව කරගන්න මහා විනාශ තියෙනවා අපි විශාල විනාශ තියෙනවා මිනිස්සු දන්නේ නැතුව කරගන්න හිතාගෙන ඉන්නේ ඒවා පවු නෙමෙයි කියලා අර මම කිව්වේ ඔබ ගෙදර ඉඳලා අද මෙතනට එනකොට ඔබට කීපාරක් කේන්ති ගියාද ඔය කේන්ති යන වාරයක් ගන්න තිබුණේ මේ පපුවේ ගිනි ඇවිලෙනවා
මේ පපුවේ ගිනි ඇවිලෙන්න ඇවිලෙන්න පිඟුතුනි ගිනි තියෙන තැන තමයි ඔබට උපාදාන වෙන්නේ මේ ලෝකේ ගිනි තියෙන ලිපේ නෙමෙයි මේ ලෝකේ ගිනි තියෙන දරුණුම තැන තමයි පිඟුතුනි අවීතිම නරකාදිය මේ ගිනි තියෙන නරකාදිය වල තමයි පිඟුතුනි මේ උපාදාන සකස් වෙලී යන්නේ අපි දන්නේ නැහැ අපි හිතනවා සමහර මිනිස්සු මට ඇවිල්ලා කියනවා මං දැන් බනහල හරි හික්මිලා ඉන්නේ මට පොඩ්ඩක් කේන්තියනේ ඒක හැරෙන්න අනික කිසිම ප්‍රශ්නයක් නැහැ මේ ලෝකේ තියෙන දරුණුම පාප කර්මයේ කර කර ඇවිල්ලා කියන මං දැන් පව් කරන්න හැදුව මට පොඩ්ඩක් කේන්තියන එක තමයි ප්‍රශ්නේ තින්ගුදෙන කේන්තිය කියන්නේ පාපයක් නෙමෙයි පාප මූලයක් දේශය කියලා කියන්නේ මුළු දස අකුසලෙම උපදින්න පුළුවන් තැනක් දේශය කියලා කියන්නේ මේ හැමතිස්සෙම දේශයෙන් ඉන්නේ ඇයි හැමතිස්සෙම දේශයෙන් ඉන්නේ මේ ලෝකේ තියෙන ඇත්ත ඇති සැටියෙන් දන්නේ නැති නිසා හොරකම කියන්නේ මොකද්ද කියලා අපි දන්නේ නැහැ. දන්නේ නැති නිසා පිංගුදින අනේ රුපියල් 10ක් ඉතුරු කරන්න නරකාදී යනවනේ නිකන්. රුපියල් 10ක්. පෑනක් රුපියල් 10යි. අනේ මේ පෑන් ගන්න ඕනේ නැහැ ඔෆිස් එකේ පෑන ගෙදර අරන් ගිහලා දරුවට දෙනවා. පිංගුදින රුපියල් 10ක්. නිසා අපාගත වෙන හැටි. මුළු ලෝකෙට ණය වෙන හැටි. මෙහ හිතලා බලන්න. තමන්ගේ ෆෝන් එක අතේ තියාගෙන කාර්යාලවල ෆෝන් වල ඔෆිස් වල තියෙන ෆෝන් වල නැත්නම් වැඩ පොළක කොහේ හරි තියෙන ෆෝන් වල නෙමෙයිද පිරිස ජීවත් වෙන්නේ. പ്രേත කියන නම හැදෙන විදිහ මම ඔබට පෙන්වන්නම්. ආයිත් මම කියනවා මම මේ ඔබම අරමුණු කරගෙන නෙමෙයි දහම දේශනා කරන්නේ. හැම කෙනෙකුටම සුවසෙත සැලසීම උදෙසා. නැත්නම් පිටුතුන් රුපියල් 10ක් නිසා പ്രേතෙක් වෙන්නේ. මොන අපරාධයක්ද? කෝටියක් නිසා പ്രേතෙක් වුණා නම් තව කමක් නැහැ. රුපියල් 10කට പ്രേතෙක් වෙන්න. പ്രേത කියලා කියන්නේ තියෙන්නේ පරහේ අත. පරහේ අත කියලා කියන්නේ තියෙන්නේ තමන්ට කරන්න පුළුවන්කම තියදී අනුන්ට අත පාන පිවිස. තමන්ට හොඳාකාරවම කරන්න පුළුවන් මේ දේ. නමුත් හැමතිස්සෙම අනුන්ට අත පානෝ, අනුන් ලව්වා කරවනෝ, අනුන්ගේ දේ පාවිච්චි කරනවා. තමන්ට කරන්න පුළුවන්කම තියදී. ආන්නේ පිවිස තමයි තියෙන්නේ ගිහිල්ලා പ്രേත කියන කොටස උපදින්නේ. ඒ പ്രേත කියන කොටස ඉපදුනාට පස්සේ තින්ගුතුනි ඒ പ്രേත කියන කොටසටත් අනුන් දුන්න දෙයින් විතරයි යපෙන්න පුළුවන් තමන්ට දෙයක් කරගෙන යපෙන්න බෑ. പ്രേත ලෝකයේ තින්ගුතුනි වෙලඳාම් කරන්න බෑ. പ്രേත ලෝකයේ මේ කෘෂි කර්මාන්තේ නෑ. එහෙනම් බඩට ආහාරක් හම් වෙන්නේ නෑ. പ്രേත වෙච්ච එකෙකුට තින්ගුතුනි මේ සෙමසොටු ආහාර හැරෙන්න, මල මුත්‍ර ආහාර හැරෙන්න කිසිම ආහාරයක් නෑ කවු හරි දුන්නොත් හැරෙන්න. මගේ ඥාතිවරුන්ට කියලා කැප කරලා පූජා කළා නම් කැපකල කිව්වනම් මේක මගේ ඥාතිරුන්ට ඇවිදින්න ගන්නilla කියන අන්න එතකොට විතරයි එයාට chance එකක් කියන්නේ ඒක ගන්න. ඇයි පුරුදු කරපු ගතිය මොකද්ද? වඩපු සංකාර මොකද්ද? මට කරන්න පුළුවන්කම තියදී අනිත් එවුන් ලව්ව කෙරෙව්වා. හොඳා ටීවී එක බල බල ඉන්න ගමන් කියනවා අම්මේ කිරි එක හදලා ගේන්නකො මෙතනට. Tamanට ගිහිල්ලා ගන්න පුළුවන්කම තියදී Tamanගේ අම්මව මෙහෙවනවා ඒක උදෙසා. ඔබ මහන්සි වෙලා Tamanට යන්න වැඩි gider. gider මහන්සි වෙලා ගියාට පස්සේ අම්මේ ඔය බත්තික ගේන්නකො මෙහාට. අම්මේ වතුර එකක් ගේන්නකෝ මෙහාට. ඇයි ඒ ටීවී එක යන්නේ කේ පොඩ්ඩක් හරි මිස් වුණොත් ප්‍රශ්නයක්. අනේ ඒක බල බල ඉඳලා නිකන් කුණු පෙරේතෙක් වෙනවනේ බින්ගතනි. ඇයි තමන්ගේ අම්මට නේ කරන්නේ? අපි ඕ හිතන්නේ, අපි හිතන්නේ මොකද්ද? ආ අම්මනේ, අම්මා ඉතින් අම්මා. අම්මා ඉතින් කරන්න එපා. එහෙම තමයි හිතෙන්නේ. නමුත් බින්ගතනි හොඳට මතක තියාගන්න ආර්යයන් වහන්සේලාට හෝ දෙමාපියන්ට යම් කිසි වරදක් කළා තිබුණා නම් අරිහත්වේදීවත් අනුපාදිසේස පරිණිර්වාණයේදීවත් ඒව ෂේ වෙන්නේ නැහැ ඊට කලින් ඒව පරිසම් දෙනවා මුගලන් මහරහතන් වහන්සේ හොරු ගෙව්වේ පළවෙනි පාර උන්වහන්සේ යතුරු හෙලින් පැනලා ගියා උන්වහන්සේ යතුරු හෙලින් වැඩි ඇලියට ඇයි හොරු කැන දින අනුකම්පාවෙන් දෙවෙනි වතාවෙත් උන්වහන්සේ වැලියා තුන්වෙනි වතාවෙත් හොරු එනවා දැකලා උන්වහන්සේ බැලුවා මොකද මේ මෙච්චර පස්සෙන් ඇවිත් ඇවිත් මොම්මට ගහන්නේ අතීතයේ තිබිච්ච දේ බැලුවා මේ අපරාධය කරන්න පෙර ආදී මොකද්ද කියලා උන්වහන්සේ බැලුවා අන්න එතකොට තමයි උන්වහන්සේට වැටහුනේ. තමන්ගේ අර අන්ද අම්මා තාත්තව තමන්ගේ බිරිඳගේ කීම අහලා. අනේ අම්මේ හොරු ගහනෝ කියලා. කැලේකට එකගෙන ගිහිල්ලා පොල්ලකින් ගහලා ගහලා ඇට කෑලි වෙනකන් ගහලා මරලා. ඒ කරපු පාප කර්මෙන් අවීති මහ නරකාදීන් ලැගල මහ දුක් විඳලා ශේෂ කර්මයක් තමයි ඉතුරු වෙලා තිබුණා. අර අම්මට ගහපු එක අම්මටයි තාත්තටයි. මරපු වට හරියන්න ගියා අවීතියට. අම්මට ගහපු එකට තාත්තට ගහපු එකට ශේෂ කර්මයක් පරිසම් දෙන්න තිබුණා. උන්වහන්සේ දැනගත්තා මේකෙ මිදිල යන්න බෑ. ඇයි ඒ? දෙමාපියන්ට හරි ආර්යයන් වහන්සේලාට හරි යම් කිසි උපවාදයක් කරලා තිබ්බනම් පින්වතුනි අනිවාර්යයෙන්ම ඒක නිවන් දකින්න කලින් විඳින්නම වෙනවා. එහෙනම් දැන් බලන්න අපේ දරුවන් අපි හික්මවල තියෙන්නේ කියලා.
බලන්න ඔබගේ දරුවා ඔබ හික්මෝලා තියෙන කියලා මහා ලොකුවට ආදරේ ආදරේ කියලා කියන්නේ මම මගේ දරුවට පණ වගේ ආදරේ කියලා කියන්නේ ඉතින් එදෙනි මැරුණාම අපාගත වෙන දරුවෙක් නේද ඔය හදන්නේ ඇයි අපේ දෙමාපියන්ට ඔබ තේරෙන්නේ නැත්තේ ඇයි ඔබ මේ දහම අවබෝධ කරගන්නේ නැත්තේ පිංගුතුනි ඔබ මේ දහම අවබෝධ කරගත්තේ නැත්නම් ඔබගේ දරුවෝ මේ පන්ද පිටින් අපාගත වෙන පිරිස හැදෙන්නේ ඉදිරියේදී නිර්මල බුදුදහම කියන්නේ ඔන්න ඔය දෙයට නිර්මල බුදුදහම කියන්නේ පිංගුතුනි මේ තථාගතයන් වහන්සේ උදෙසා පහනක් පත්තු කරන එකට නෙමෙයි මේව හොඳට ඔබ තේරුම් ගන්න ත්‍රිපිටකය තුල තියෙන සද්ධර්මයේ හාර හාර අවසල බලන්න පිංගුතුනි මොනවද තථාගතයන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ කියලා ඔබ ඉගෙනගත්ත පිරිසනේ මෙතන කවුරුත් නැන්නේ අකුරු කියවන්න බැරි අය මෙතන කවුරුත් නැන්නේ ෆෝන් එකක් නැති අය ෆෝන් එකට ඩවුන්ලෝඩ් කරගන්න ත්‍රිපිටකය aathapi.com tripitaka.lk ආදි වශයෙන් තියෙන ඕන තරම් වෙබ්සයිට්ස් ඩවුන්ලෝඩ් කරගන්න ඩවුන්ලෝඩ් කරගෙන මේ වැඩ ඇරිලා යන ගමන් Facebook කොටන්නේ නැතුව පුළුවන් නම් පිංගුතුනි මේවා කියවන්න ඒ කියවනකොට පිංගුතුනි තථාගතයන් වහන්සේ නමක් මේ ලෝකෙට දේශනා කරපු මහා සාර ධර්මස්කන්ධයක් ඔබගේ ඔළුවේ ගැටේ අන්න එතකොට ඔබට ප්‍රශ්නේ අනේ මේක කොහොමද වුනේ මේක මට තේරෙන්නේ නැහැ නේ අන්න එතකොට පිංගුතුනි ධර්මයේ අවබෝධ කරගත්ත මේ යතිවරු ඉන්නවා උන්වහන්සේලා මුණ ගැහෙන්න ස්වාමීනි මම මෙහෙම දෙයක් කියෙව්වා මේක මේ අවිද්‍යාව අවිද්‍යාව කියන මොකද්ද කියලා මට වැටහෙන්නේ නැහැ මේ අවිද්‍යාව කියන්නේ ස්වාමීනි මට පොඩ්ඩක් තේරුම් කරලා දෙන්න අන්න එතකොට උන්වහන්සේ ඔබට තේරුම් කරලා දෙයි අවිද්‍යාව කියන්නේ මොකද්ද කියලා මම මෙතන අතුස්සන්න කිව්ව ත්‍රිපිටකයක් දැකලා තියෙන අය පිංගුතුනි මෙතන ඉන්නේ 90කට අතුස්ස ගන්න බෑ හැබැයි ගෙට ඇතුළේ ඉන්න තැන ගහලා තියෙන්නේ මොකද්ද බුදු සරණයි එතන බුදු සරණ තියෙන අකුර වලද අකුරකද බුදු සරණ තියෙන්නේ බුදු සරණ ගන්න නම් පිංගුතුනි බුදුන් වහන්සේ දැක ගන්න බුදුන් වහන්සේ දැක ගන්න නම් සද්ධර්මයේ ශ්‍රවණය කරන්න පුළුවන් තරම් කාලීන බණ නෙමෙයි තථාගතයන් වහන්සේ නිවන් දකින්න දේශනා කරපු ධර්මයක් තියෙනවා පිංගුතුනි මහා ප්‍රණීත ධර්මයක් ඒක ගැලවෙන්න ගැලවෙන්න මහා ශාන්තයි අල්ලන්න අල්ලන්න මහා ගිනි සහිතයි පිංගුතුනි මේ ජීවිතේ පුදුම ගින්නක ඔබ ඉන්නේ දැන් ඔබ පෙලෙන්නේ නැද්ද දැන් මේ ටීවී එක ගියොත් එහෙම ලංකාවේ තියෙන ප්‍රසිද්ධ පාසලකට බෝම්බයක් ගහලා කියලා ඔබගේ පපුව ගැහෙන්න පටන් ගන්න නැද්ද පාසල මොකද්ද කියලා කියන්නේ නැතුව ලංකාවේ තියෙන ප්‍රසිද්ධ පාසලකට බෝම්බයක් ගහලා සිසුන් කීප දෙනෙක් මැරිලා. දැන් තමන්ගේ පපුව මෙවුලන්න පටන් ගන්න නැද්ද? තමන්ව පෙලෙන්නේ නැද්ද? බලන්න ඔබ කොච්චර ගිනිද කියලා. මේ බණ ටික අහන වෙලාවේ පල්ලෙහෙන් ඩෝන් ගාලා සද්දයක් ඇහුණා නම් එහෙම. කාර්වල මෙතනට ආපු හැම කෙනාගේම පපුව ගැහෙන්න පටන් ගන්න නැද්ද? අයියෝ කාර් එක ඉවරයි කියලා. මෙයා හිතලා බලන්න. මෙයා අල්ලන්න අල්ලන්න පුදුම ගින්නක් නිදෙන්නේ. නොයෙල්ලා මෙදිලා නිදහස් වුණා නම් වැඩේ ඉවරයි. මේක තමයි තථාගතයන් වහන්සේගේ ශාසනයේ තියෙන ආශ්චර්යය. නොයෙල්ෙන්න පුළුවන් මිදෙන්න පුළුවන්. නිවෙන්න පුළුවන් ක්‍රමේ. අල්ලන්න අල්ලන්න පිඟුදෙනි පුදුම ගින්නක ඔබ ඉන්නේ. මොහොතක් නෑර මහා ගිනි උපදවන තැනක ඔබ ඉඳගෙන. ඔබ තාම හොයනවද සතුට? ගිහිල්ලා අම්මගෙන් අහන්නකෝ අවුරුදු 65ක් වෙච්ච අම්මගෙන්. අම්මේ අවුරුදු 65ක් වෙනකන් අම්මා මොනවද හෙව්වේ? එතන අම්මට දෙන්න තියෙන උත්තරේ මොකද්ද? පුතේ මං සතුට හෙව්වේ. අම්මේ සතුට හම්බුණාද? නෑ පුතේ. බලහංගෝ තාත්තා තාම ගෙදර ආවේ නෑනේ. කටගොන්නක් බීගෙන කොට වෙලා ඇති. එහෙනම් තාම සතුට හම්බුණාද? එහෙනම් අවුරුදු 65ක් වෙනකනුත් අම්මට සතුට හම්බුනේ නැත්තම් දැන් ඔබට කීයේද සතුට හම්බෙන්නේ? ආච්චි අම්මව සිහි කරලා බලන්න. ආච්චි අම්ම මැරෙන්න කලින් සතුටේද හිටියේ? නැත්තං ආච්චියව මැරෙන්න කලින් අන්න රොසලිනුත් ආවා ජොසපිනත් ආවා අයින් වෙලා කී කීද මැරුණේ ඉත ඔබට මොකද්ද වෙන්නේ පින්වතුනි මේ කොහ ඔබගේ සල්ලි එතකොට කොහර මැරිලා ගිය ආච්චිට දීවිත සල්ලි ටික ඒ ටික කන්නේ ඔබනේ දැන් ඒ වතු පිටි ටික ඔක්කොම කන්නේ ඔබනේ ආච්චි මොකද කරන්නේ ගේ වටේ කරකි කරකි ඉන්නවා ගේ වලයා ගෙවලයා වේ ආසාවෙන් මැරුණ දැන් ගෙට ආසාවෙන් මැරෙච්ච නිසා වස්තු තණ්හාවෙන් මැරෙච්ච නිසා ගේ වටේ කැරකි කැරකි ඉන්නවා මේකත් මගේ මේකත් මගේ මේකත් මගේ මේකත් මගේ යම් දවසක ඔබ කිව්වා නම් එහෙනම් මේක මගේ ගේ කියලා එදායින් පස්සේ හතුරුයි ඔය ගොඩාක් පිළිසෙන තියෙනවා පිංගුදින ප්‍රශ්නයක් ඔය ගෙවල් වල තියෙන අමනුෂ්‍ය ප්‍රශ්න ඕකට තියන්න මං කියන්න හොඳම මිතුඳුමක් ඔය අමනුෂ්‍ය ප්‍රශ්න වලින් මිදිලා ඉන්න කවදාකවත් කියන්න එපා මේ මගේ ගේ කියලා අමනුෂ්‍ය ප්‍රශ්න වලින් මේ දෙන අමනුෂ්‍ය ප්‍රශ්න කියන ඒවා ඇති වෙන්නේ පිටුදෙන අපි ඇති කරගන්න අමනුෂ්‍ය බලෙන් ඇවිල්ලා ඕවා කරන්නේ. ඔය ප්‍රශ්න වලින් මේ දෙන තියෙන හොඳම ක්‍රමය තමයි පිටුදෙන තමන්ගේ දෙන තමන්ගේ හඳුන්වද්දි කියන්නේ මේ අපි ඉන්න ගෙදර ප්‍රශ්න ඉවරයි.
ඇයි අයිතිකාරයා ඉන්නවා ගෙදර මේක මගේගේ කියලා ගමන් ඒකට හිතෙන්නේ මොකද්ද උඹගේ ඒ කොහොමද බල උඹගේ උනේ ඔන්න හිතන දේ ආත මම මෙච්චර මහන්සියලා හරි හම්බ කරගත්ත කී උඹගේ වෙන්නේ කොහොමද අන්න එදායින් පස්සේ වෛරේ පටන් ගන්න දැන් ඔබගේ කාර් එකට මං කිව්වොත් එහෙම අනිත් හැමෝටම ඔබ කාර් එකේ ඇවිල්ලා බහිනවා මැල හැමෝටම ප්‍රසිද්ධිය මම කියනවා අර තියෙන්නේ මගේ කාර් එක දැන් ඔබට මොනවද හිතෙන්නේ පොල්ලකින් ගහන්න හිතෙන්නේ නැද්ද දැන් මම මෙච්චර මහන්සියෙන් හරි හම්බ කරගත්ත දේ දවසක් මට එක නෝන කෙනෙක් එංගලන්තෙදි කියනවා අනේ බලන්නකෝ මං එතකොට ගිහි අනේ බලන්නකෝ මල්ලි මෙච්චර මහන්සි මේ අපි දෙන්නම ලෝන් ගහලා ඕටී කර කර සල්ලි හම්බ කරලා මේ ගේ ගත්තේ මේ අපිත් එක්ක එකටම ළඟ හිටපු කෙනෙක් කියලානේ ඒ ගේ ගන්න සල්ලි දුන්නේ මම කියලා මට නම් යාළුකමක් එපා වුණා මල්ලි මට අහුනොත් එහෙම මම කියලා ඉතින් කිව්වා විවිධ ආකාරයේ දේවල් දැන් ගෙදර ඉන්න පෙරේතයට එහෙම නැද්ද එනවා මේ ප්‍රශ්න අපිමයි දාගන්නේ පින්වදිනින් මම මගේ කියලා අල්ලගත්ත තැන ගිනි ගොඩවල් තමයි ඔය අල්ලගෙන ඉන්නේ ඔය දන්නේ නැති කමටයි පින්වදිනේ ඔය දේවල් ඔක්කොම සිද්ධයි කාම මඩ ගොහරුවේ ඉන්නේ කාම මඩවලේ ඔළුව ගහගත්තට පස්සේ මේ විශ්වයේ වෙන කිසි දෙයක් ගැන අවබෝධයක් නැහැ ඒ අවබෝධයක් නැතුව තමයි සම්පූර්ණ මේ කටයුතු ධාමිය සිද්ධ කරගෙන යන්නේ පොඩි කාලේ ඉපදිච්ච ළමයව ගහනෝ නේද පින්වදිනේ නර්සරි කියන එක ඇතුලේ ඊට පස්සේ එක නර්සරියෙන් එනකොට ශිෂ්‍යත් පන්ති ඇතුලේ ගහනවා නේද ඊට පස්සේ ඕ ලෙවල් එක ඇතුලේ ගහනවා ඊට පස්සේ ඒ ලෙවල් එක ඇතුලේ ගහනවා ඊට පස්සේ යුනිවර්සිටි එක ඇතුලේ ගහනවා මේකට ජීවිතය ගැන එක බිඳු මාත්‍රිය අත්දැකීමක් ගන්න හම් වෙන්නේ නැහැ ඔක්කොම අර කාම මඩබෝරුවේ ගහලා ඉවරයි ඊට පස්සේ මොකද කරන්නේ ඒකම අරගෙන විවාහය කියන එක අස්සේ ගහනවා ඊට පස්සේ දරුවෝ හදන්න ඕන කියන එක අස්සේ ගහලා එතනින් එළියට එනකොට අවුරුදු 55යි 60යි දැන් දුවනවා පන්සල් වලට දැන් මොනවටද දුවන්නේ පන්සල් මොනව කරගන්නද පන්සලට දුවන්නේ දැන් ඒකයි පින්වදින ඔය ඉහකේ සුදු වෙන්න කලින් මේව පොඩ්ඩක් හිතන්න මේ සද්ධර්මයේ තථාගතයන් වහන්සේ දේශනා කරේ මේ චීවරධාරි අපිට විතරක් නෙමෙයි ධර්ම දේශනා 600 ගානක් විතර මම කරලා තියෙනවා පින්වදින ඒවයි මම හිතන ධර්ම දේශනා 50ක් විතර තමයි මම පැවිදි වෙලා කරලා තියෙන්නේ ඉතින් ඔක්කොම මම ගිහිව ඉන්න කොට කලේ එන තථාගතයන් වහන්සේ මට දේශනා කළා නේද දහම. එන ඔබට බැරිද පින්විතින් මේ දහම අවබෝධ කරගන්න. එන ඇයි ඔබ හිතන්නේ මම අපිට මේ පන්සිල් විතරයි ඒ ටික රකගෙන හිටියම ඇති කියලා. පන්සිල් හරි ගමන් නැති පින්විතින් රකින්න හරියට. මොකද්ද පළවෙනි ශික්ෂාපදයේ තේරුම? පුංචිම කාලේ දහම් පාසල් යනකොට කියලා දීපු තේරුම නේද දන්නේ? මම සතුන් නොමරමි. ඔබ හිතනවා තථාගතයන් වහන්සේ ඕකයි වික්ෂුන් වහන්සේලාට පණ උපදෙස් ශික්ෂාපදේ කියලා. ඔන්න කියන්න මං කියන්න අහගන්න ශික්ෂාපදේ තේරුම. ජීවිතාන්තයේ තේ රහතන් වහන්සේ පරපන් නැසීමෙන් වෙන්ව පරපන් නැසීම අතහැර බහාතබූ දනමුගුරු ඇතිව බහාතබූ දැල්ලුගුල් ආයිද ඇතිව පාපයට ලැජ්ජා ඇතිව දිය ඇතිව දයාවට පැමිණ සියලු ප්‍රාණ භූතයන් කෙරේ හිතානුකම්පාව කටයුතු කරන්නේ. දැන් රැකලා දෙ තියන්නේ. හා පානාදී පාත රැකපය තුසන්. සියලු ප්‍රාණ භූතයන් කෙරේ හිතානුකම්පාව කටයුතු කරන්නේ. ඒකතර වාහන එනකොට අර බැන වැදුන ත්‍රිවිල් කාර්යයන්ට. ඒකද ලිෆ්ට් එක පල්ලෙහාට එනකම් පොඩ්ඩක් බලන් ඉන්න බැරුව මම මොක්කු අර ගන්නවද මන්ද මගිනුත් නැගිනවා මේ කීකී හිටියේ. පවුල් ලොරියක් කරගෙන පිඟුදින ඔබ ආපහු ගෙදර ගිහලා නිදාගන්නේ. හොඳ වෙලාවට ඔබ නිදා ගන්නවා පැය 8ක්. නැත්තම් ඒ පැය 8ත් කරන්න එපා. අමනාප වෙන්න එපා. මේක තමයි සත්‍යය. ඔබට මේකට විරුද්ධව කතා කරන්න පුළුවන්ද? ඔබට කියන්න පුළුවන් නෑ 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 මං හරි සුද්ධවන්තයි කියලා. පින්වතුනි ලෝකේ අල්ලගත්ත කෙනා අල්ලගත්ත මොහොතක් මොහොතක් ගානේ පෙලෙනවා. ඒ පෙලෙනකොට පින්වතුනි මේ පෙලීමෙන් නිදහස් වෙන්න පුළුවන් තරම් අභිසංකාර වඩනවා. අභිසංකාර වඩලා ලෝකේ අනිච්ච දේවල් පටිච්ච කරගන්න හදනවා. ඔය වචන දෙකේ තේරුම මම බොහොම සරලව කියන්නම්. මේ බොහොම මහ විස්තර විග්‍රහ තියෙන වචන මේවා. නමුත් මම සරලව කියන්නම් අනිච්ච කියලා කිව්වෙ තමන් වශයෙන් තියන්න ඔහිර හිතාගෙන ඉන්නවා. හැබැයි මේ ලෝකේ තියෙන කිසිවක් තමන් වශයෙන් නැහැ. හේතුන් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුජ්ජති. හේතුන් ටික තිබුණොත් ඵලය හැදෙනවා පිංගුදින හේතු නැති වුණොත් ඵලය හැදෙන්නේ නැහැ. මේ ලයිට් දැන් තියෙන්නේ අපිට කරුවල නිසා නෙමෙයි. ඔබට එහෙම හිතෙනවද? ඔබ ස්විච් එක දැම්මම ලයිට් වැඩ කරන්නේ අපිට කරුවල හින්දා කියලා. නමුත් අපි හිතෙන් ඉනන් ඔහොම තමයි වැඩ කරන්නේ. අපි හිතන් ඉන අපි ස්විච් දැම්මම ලයිට් වැඩ කරන්න ඕනේ කියලා. නමුත් එහෙම එකක් නෙමෙයි පිංගුදින හේතු ටික ගැලපුණා නම් ලයිට් එක වැඩ.
එහෙනම් මේ AC එක වැඩ කරන්නේ අපිට රස්නේ හින්දා නෙමෙයි. AC එක වැඩ කරන්නේ ඒකට අදාළ හේතු ටික තියෙන නිසා. එහෙනම් අද ඔබ ජීවතුන් අතර ඉන්න පිංගුතුනි ඔබ කැමති නිසා නෙමෙයි. ඒකට අදාළ හේතු ටික තියෙන නිසා. ඔය එක හේතුවක් හරි නැතුණා නම් පිංගුතුනි ඔය ඉන්න තැන ඔබ මරනවා. ඕක තමයි ස්වභාවය. මහා ලොකුවට ඔබ හිතන් ඉන්නේ මගේ දරුවා. මගේ දරුවා කියන්නේ පිංගුතුනි තනිකර හේතු පිටි එකක් විතරයි. මගේ දරුවට මම මේක එකතු කරනවා මේක එකතු කරනවා මේක එකතු කරනවා කසාද බඳින වයස දෙන්නකොට අවුරුදු 25 කෙනෙකුට මම මේ ටික තියනවා කිය කී එකතු කරනවා මොහොතින් මොහත හැදෙන හේතු ටිකක් නිසා දරුවා විද්‍යාමාන වෙනවා එක මොහතක හරි එක හේතුවක් නැති වුණා නම් පින්වතුනි ඵලෙ ඉවරයි හොඳම උදාහරණයක් මම ඔබට පෙන්වන්නම් මෙන්න මේ කියන ස්ටූල් එක මම එල්ලනවා දන් වැලකින් උඩ දැම්මට ඔබ කියන ඔබගේ දින හොඳ මොලේ පාවිච්චි කළා. හොඳට ඉගෙන ගත්ත පිරිසක් මෙතන ඉන්නේ. මේක බිමට වැටෙන්නේ නැත්තේ මේ දන්වැලේ මොන පුරුකෙහිඳද? පුරුක් 100කින් විතර මේක එල්ලීලා තියෙන්නේ. මේක බිමට වැටෙන්නේ නැත්තේ දන්වැලේ මොන පුරුකෙහිඳද? හැම පුරුකක්ම හින්දා නේද? එහෙනම් එක පුරුකක් ගැලවුණා නම් මොකද වෙන්නේ? මේක බිම. එහෙනම් ඔබගේ ජීවිතෙත් ওই ටික තමයි තියෙන්නේ පිංගතනේ. ඔබගේ දරුවාද ජීවතුන් අතර ඉන්නේ ඔබ කැමති නිසා නෙමෙයි. නැවත අපි හිතන් ඉන්නේ පිටින් අපේ කැමැත්ත. ඔබට කවදාවත් හිතිලා තියෙනවද කියන්න ඔබගේ දරුවා මැරෙයි කියලා? මෙච්චර දරුවෝ මැරෙනවා ලෝකේ. හැබැයි ඔබට හිතිලා තියෙනවද දරුවා මැරෙයි කියලා? කවදාවත් හිතෙන්නේ ඇයි අර කැමැත්තේ රසංගේ පවත්වන්න හදනවා. එහෙනම් අපි හැමතිස්සෙම බලන් ඉන්නේ පිටින් අර අනිච්ච දේ පටිච්ච කරන්න. හේතුන්ගෙන් හැදෙන දේ කැමැත්තට බඳ ගන්න. අපේ කැමැත්තට විදියට හදා ගන්න. දැන් ඒක වෙන්න පුළුවන් දෙයක්ද? හේතුන්ගෙන් හැදෙන දෙයක් අපිට ඕන විදිහට හදාගන්න නම් පිංගතුනි අபிසංකාර වඩන්න ඕනේ. නිකන් හැදෙන්නේ නැහැ මේ දේවල්. අபிසංකාරයක් වඩන කෙනෙකුට පිංගතුනි අවිජ්ජා පත්‍යා සංඛාරා කියලා පටන් ගන්න කෙනෙකුට භව පත්‍යා ජාති කියන එක සකස් වෙනවා. එහෙනම් ජාතියක් හැදෙනවා පිංගතුනි ඒහා සම. ඒකයි කිව්වේ පටිච්ච සමුප්පාද කියලා. යමක් අනිච්ච දෙයක් පටිච්ච කරන්න ගියොත් එහෙම ඒහා බැඳි උපතක් සකස් වෙනවා. ඕක තමයි අපි කර කර ඉන්නේ. ඒ උපත තමයි මේ රාග බව, ද්වේෂ බව, මෝහ බව කියන එක ඇති කර කර තමයි හැම මොහොතකම අපි බව උත්පාදනය කර කර තමයි ඉන්නේ. ඒකට අදාළ හැදෙන જાතියක් જાතියක් පාසා. ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛක් හන්දස සමුදයෝ හෝති කියලා කෙලවරක් නැති මහා දුක්ඛඳක සමුදයක් හට ගන්නවා. උපතක් හට ගන්නවා. අපිට ඕන විදිහට තියන්න ගිහිල්ලා දැන් කෙනෙක් ඇවිල්ලා අහන්න පුළුවන්. අනේ මට මගේ ස්වාමි පුරුෂයෙක් අහනවන්නේ. ඕක තමයි පින්දින ස්වභාවය ඉතින්. මට ස්වාමි පුරුෂයෙක් රණ්ඩු වෙන්න වෙනවනේ හැමතිස්සෙම. ඇයි රණ්ඩු වෙන්න වෙන්නේ? ස්වාමි පුරුෂයාගේ හිත අනිච්චයිද නැද්ද? ඔබගේ හිත අනිච්චයිද නැද්ද? එහෙනම් අනිච්ච දෙක කොහොමද පින්දින එකට තියන්නේ? ඒක නේද ආදරය කියන එක නිර්වචනය කරද්දී කැපවීම කියලා දාන තියෙන්නේ. ආදරය කියන්නේ මොකද්ද? කැප කිරීම. හරියට හරි. කිසිම වෙනසක් නෑ. හරියට හරි. ආදරය කියන්නේ කැප කිරීම. ඇයි? ආදරයෙන් තියන් ඉන්න නම් අර අනිත්‍ය හිතට ගැළපෙන හිතක් නේද හදාගෙන ඉන්න ඕනේ. ඊට වෙනස් හිතක් හදාගත්තොත් මොකද වෙන්නේ? දැන් ගැටීමක් නේද තනි කර තියෙන්නේ. මම ඔබට හොඳ උදාහරණකින් ඕක පෙන්වන්නම්. ඔබ වාහනේ පදවගෙන යද්දී ඉස්සරහා ඔබට පේන ට්‍රැෆික් ලයිට් එක රතු පාට දාලා තියෙනවා. ඔබගේ ඉස්සරහා යන වාහනෙත් නවත්තනවා ඔබත් නවත්තනවා. ඔබට ඉස්සරහා ඩ්‍රයිවර් ගැන තරහක් එනවද? තරහක් එනවද? දැන් නැහැ. ඇයි? දෙන්නගේම මනස එක જાතියේ නේද? ඔන්න එක පාට දැන් ග්‍රීන් ලයිට් එක වැටුණා. දැන් දෙන්නම යන අතරතුර ළමෙක් පාර හරහා පැනලා ඉස්සරහා ඩ්‍රයිවර් ගහනවා බ්‍රේක් එක. එක පාට ඔබත් බ්‍රේක් එක උඩ නැගලා හරි වාහනේ නතර කරගෙන මහා ගැටීමකින් ගැටෙනවා නේද අර පුද්ගලයාත් එක්ක. ඇයි? ඇයි ඔබ හිතන් හිටියේ මොකද්ද? දැන් යා යුතුයි. උනේ මොකද්ද? නවතින්න. ඕන් ගැටීම පටන් ගත්තා. හැබැයි අතන ගැටුනේ නැහැ. මොකද එක එක සමාන දෙකක් උනේ. දෙන්නගෙම හිත තිබුණේ එක සමානව. හැබැයි අරකේ මොකද උනේ? මම යන්නව ආරය නැවතුණා. එනම් මම යන ගමන් තව කෙනෙක් නැවතුනොත් එහෙම හැපෙනවා. ඔන්න ඔබ හොඳට මතක තියාගන්න ඔබේ ජීවිතේ.
ගැටෙන්නතු ඉන්න නම් කරන් තියෙන හොඳම දේ තමයි පින්වතුනි එයා යනවා නම් ඔබත් යනවා එනදි කැප කිරීම නෙමෙයිද ඔය කියන්නේ ඔබට යන්න ඕනේ නැහැ එයාට යන්න ඕනේ හැබැයි ඔබ නැවතුනොත් ඇයිද වදිනව අද උදේ මුණ හොදද්දි පොඩි හාමුදුරුවමක් ආවා එතනට වතුර පාරක් ගලාගෙන යනවා පොඩි කෝටු කෑල්ලකුත් ඒ වතුර පාලේ ගලාගෙන එනවා මේ පුංචි වතුර පාර මම උන්වහන්සේට කතා කරලා පෙන්නුවා අපි හාඳුනුනේ මේ බලන්න වෙනදී හොඳට බලන්න ওই කෝටු කැලල දිහා මේ වතුර පාර දැන් එහෙට මෙහෙට යන්නේ වංගුග ගහ වතුර පාර ගලාගෙන යනවා මේ මූණ හොදන වතුර අර කෝටු කැලල ගිහිල්ලා අර ඉවුරේ වදිනව නේද පොඩි හාඳුනුනේ හයියෙන් වැදලි විරලා ආයි ගිහිල්ලා අනිත් ඉවුරෙත් වදිනව නේද පොඩි හාඳුනුනේ ඊට පස්සේ ටිකක් නැවතිලත් ඉන්නව නේද ආයි ගිහිලා වදිනව නේද එහෙනම් නැවතිලා ඉන්නවා ආයි ගිහිලා වදිනවා ගැටෙනවා ඇලෙනවා නේද පොඩි හාඳුනේ මම මේකට දැන් සබන් වතුර ටිකක් දානවා කියලා මම සබන් වතුර ටිකක් දාලා පෙන්නවා බලන්න එක තැනකවත් ඇලෙනවද ගැටෙනවද කියලා එහෙනම් පින්වතුනි අර වතුර පාර ගලද්දි ඒ වතුර පාරේ ස්වභාවයට නැති දෙයක් වතුරට වැටුනහම මොකද වෙන්නේ ඇලීම් ගැටීම් සිද්ධ වෙනවා හැබැයි වතුරේ ස්වභාවයෙන්ම යුත් දෙයක් වැටුණා නම් ඒ වෙලාවේ වතුරට ඇලෙන්නෙත් නැහැ ගැටෙන්නෙත් නැහැ ඒකත් එක්කම මූ වෙලා යනවා එහෙනම් ඔබ යම් තැනක ඇලෙනවා නම් ගැටෙනවා නම් පින්වතුනි ඔබ ඒ ඉන්න පරිසරයට අනුවර්තනය වෙලා නැහැ රහතන් වහන්සේගේ ස්වභාවය තමයි හොඳම විදිහ තමයි මේ වෙලාවේ තියෙන විදිහ ඒක තමයි උන්වහන්සේගේ ස්වභාවය. ඒක නිසා උන්වහන්සේ එක බිඳු මාත්‍රයක් ඇලෙන්නෙත් නැහැ. එක බිඳු මාත්‍රයක් උන්වහන්සේ ගැටෙන්නෙත් නැහැ. උන්වහන්සේට එහෙම හෙන්න හේතුව තමයි තින් උතින් උන්වහන්සේට මේ ලෝකේ වටිනවා කියලා අල්ලන්න සාර වූ දෙයක් නැහැ. හැබැයි වටිනවා කියලා අල්ලගත්ත හැම කෙනෙක්ම මොහොතක් මොහොතක් නැර පෙළෙනවා. මොහොතක් නැර පෙළෙනවා. මට ඕන ඔප්පු කරලා පෙන්නන්න පුළුවන් ඔබ කොච්චර පෙළෙනවද කියලා. ලෝකේ වටිනවා කියලා අල්ලගත්තාම යෝග වෙන්නේ මේ ෆෝන් එක අර අයිනෙම තියලා තිබ්බොත් වැටෙන්න ඕන මෙන්න තියලා තිබ්බොත් ඕක වැටෙන්න වගේ යද්දි ඔබගේ අතේ නැද්ද මෙහෙම ඕක අල්ලන්න ඔබගේ ෆෝන් එක එහෙම තියලා තිබ්බොත් විශේෂයෙන් ඕක වැටෙන්න ඕන මෙන්න වෙලාවෙදි ඔබගේ අත ඉබේ එන්නේ නැද්ද ඕක අල්ලන්න කියලා අන්න බලන්න තියෙන්නේ පිළීමක් නිසා හටගන්න දේ මෙතනින් කාක්කෙක් යනවා කාක්කෙක් යන ගමන් කාක්ක වසුරු පිටක් දාන ඔය මේස ගැට්ටට වසුරු පිටේ එල්ලී එල්ලී තිබිලා වැටෙන්න යනවා දැනුත් අත එනවද ඔබගේ ඒක අල්ලන්න වසුරු පිටේ එල්ලී එල්ලී තියද්දි ඔබව පෙළෙනවද ඒත් නෑ ඉතින් බලන්න තියෙන්නේ ඔබ මේ ජීවිතේ හරි සාරයි වටිනවා කියලා දේවල් අල්ලගත්තහම ඒ මොහොතක් මොහොතක් නෑරේ හැම එකක් නිසා ඔය පෙලි පෙලි ඉන්න හැටි යම් දවසක ඔබට මේ සියලු දේ ප්‍රහීන වුණා නම් කිසිම දෙයක වටිනකමක් නැති කෙනෙක් බවට පත් වුණා නම් ඔබ එක බිඳු මාත්‍රයක්වත් තෙලෙයිද තව ජීවිතේ එන ඔබගේ දුක ඉවරයි නේ ඉතින් මේ යථාර්ථය අවබෝධ කරගන්නකෝ ඔබ මේ සතුට හොයන්න ඇවිල්ලා තියෙන වැරදි තැනකට නෙමෙයිද සමහර සතුට හොයන්නේ තව මනසකින් නෙමෙයිද තවත් මනසක් ඇසුරු කර කර සතුට හොයන්න හදනවා. ඒක නේද මේ කතාවද බලන්නේ. ඒක නේද මේ කොල්ල කෙල්ල යාළු වෙන්නේ. ඒක ප්‍රතිඵලය මොකද්ද? එක්ක මානසික වෛද්‍යවරු හම්බ වෙනවා. එහෙම නැත්නම් භික්ෂු භික්ෂුණී පිරිස ගිහිල්ලා හම්බ වෙනවා. ඒක තමයි ප්‍රතිඵලය. අනේ මට මෙහෙම වුණා. සතුට හොයන්න ගිය වැරදි තැනක. පිටින් සතුට තියෙන්නේ තමන් තුළ. තව කෙනෙක්ගෙන් හෝ වස්තුවකින් හෝ සංසිද්ධියකින් සතුට හොයන්න බෑ හේතුව පින්විතනි මේ ලෝකය අනිත්‍යයි හේතුන්ගෙන් මේක හැදෙන්නේ ඔබ කොච්චර කැමති වුණත් ඔබට ඕනේ දේ නෙමෙයි හැදෙන්නේ හේතු ටික සකස් වෙලා ඒ හේතු ටික නිසයි ඵලය හැදෙන්නේ ඒක හොඳට මතක තියාගන්න හේතු ටික නිසයි ඵලය හැදෙන්නේ ඔබගේ කැමැත්ත අකමැත්ත ඒකට අදාළ නැහැ මේ ස්වභාවය ඔබ තේරුම් නොගන්න තාක් කල් පින්වතුනි ඔබ
ඔබ අනිච්චදී පටිච්ච කරන්න අභිසංකාර වඩනවා. ඒ අභිසංකාර වඩන හැම වෙලාවකම පින්විතනි තවත් දෙයකට ඔබ පාර කපනවා. තවත් විනාශයකට ඔබ පාර කපා ගන්නවා. මතක තියාගන්න ජාතියක් හටගත්ත තැන ජරාවක් මරණයක් උරුමමයි. එහෙනම් ඔබ එක තැනකින් සුද්ධ වෙන්න කියලා තව තැනකට යනකොට පින්විතනි අන්න ඒ තැනින් ඊළඟ විනාශය පටන් ගන්නවා. ඉතින් මේ දේවල් හොඳට තේරුම් ගන්න. තේරුම් අරගෙන පින්විතනි ඔබ උත්සාහ කරන්නේ මනුස්ස ජීවිතේට හොඳ ලන්සුවක් දෙන්න. ඔබ බලන්න ඔබ බලු ගතියට දැදෙන්නේ, හරක් ගතියට දැදෙන්නේ, පෙරේත ගතියට දැදෙන්නේ කියලා. මම ඔබට කියවනේ ඔෆිසිය ඇතුලේ ඔබට තියෙන ගොඩක් දේවල් බලා ගන්න. ඔෆිස් එකක වෙන කටයුතු වලින් ඔබට හොඳට බලාගත්ත හැකි ඔබ කොහෙටද දැදෙන්නේ කියලා. ඒකයි මම කියන්නේ මේ වැසිකිලි හොදන කෙනාගේ ඉඳලා ජනාධිපතිවරයා දක්වා තියෙන දේවල් මේ ඔක්කොම ගිහි පැවිදි හැම කෙනෙක්ගේම අපරාධනිකන් අසුචි වලවල් පුරවනවා. වහ වහ උත්සාහ කරන්න තියෙන සෝතාපන්න ඵලයේ පිහිටන්. මේක ඔබට හරියට අවබෝධ වුණොත් ඔබ මාසයක් වැටෙන්නේ නැතුව මාසයක් බණහන එක දිගට ඉඳගෙන මාසයක් වැඩ කරලා ගන්න පඩියද වටින්නේ තියෙන මෙතනින් එහාට බල්ලෙක් කෙනෙක් නවත්ත ගන්න එකද වටින්නේ? මෙතනින් එහාට පෙරේතෙක් කෙනෙක් නවත්ත ගන්න එකද වටින්නේ? ඔබ පොඩ්ඩක් හිතලා බලන්න. මම ඒ කියන්නේ වැරදෙට එන්න එපා කියලා එහෙම නෙමෙයි. තීරුම් ගන්න හොඳට. ඔබ ප්‍රයොරිටි දීලා තියෙන්නේ මොනවටද කියලා ඔබ තීරුම් ගන්න. ඔබ අන්තිමට ප්‍රයොරිටි දීලා තියෙන්නේ වැරදි දේවල් වලට. හරි දේට ඔබ ප්‍රයොරිටි දීලා නැහැ. ඒවට ගුරුහරුකම් හම් වෙලා නැති ඇති සමහර විට. නමුත් ඉතින් මම නම් කට ඇරියොත් එන්නේ මට කියන්න තියෙන්නේ ඔන්න ඔය ටික තමයි ඔබට. ඊට පස්සේ මේක අවබෝධ කරගත්ත අය නිරන්තරයෙන් ඇවිදින්න අපිත් එක්ක බණ භාවනා කටයුතු කරනවා. ඔබ දන්නේ නැති වුණාට තින්විතනේ මේ රටපාලනික නැමතිවරු කීප දෙනෙකුත් සම්බන්ධ වෙනවා අපිත් එක්ක. මේ මොහොත මේ නගින්න විනාඩි 10කට කලින් එක ඇමතුමෙක් මාත් එක්ක කතා කළා. අනේ ඔබ වහන්සේ මට තයක් මුණ ගැහෙන්න ඕනේ. මට ඔබ වහන්සේ ඉන්න තැනක් පොඩ්ඩක් කියන්න. අනේ මාව සතර පායින් නිදහස් කරගන්න. මේක තමයි පිළිගන්නේ ස්වභාවය. හැම ලෝකෙට අනමිරක ගහ ටීවී වල යන්නේ අපි. මං කියලා තියෙන කැලේට එන්න. ඔබ වහන්සේ ඔබතුමා විතරක් එන්න. ලෝකෙට කියන්න එපා මං ඉන්න තැන. හරිද නැහැ? මේ රට පිංගුතුනේ ඒකාලෝක වෙනවා. මේ ධර්මයේ ඒකාන්තයෙන් පැතිරෙනවා පිංගුතුනේ. ඒක නවත්තන්න බෑ. මේ ධර්මයේ මහා වේගින් පැතිරි පැතිරි යනවා මේ ලෝකේ. අපි ඒකට සියලු කාරණු කාරණා අපිත් සූදානම් වෙලා ඉන්නවා ඒකට කරුණු කාරණා සපයන්න. මහා යතිවරු, මහා නායක අනුනායක හාමුදුරුවරු උන්වහන්සේලාත් මහා සේවයක් කරනවා. අපිත් ඒකට ලොකු වැඩපිළිවෙලක් කරනවා පින්විතනේ. ඉංග්‍රීසියෙන් සද්ධර්මයේ දේශනා කරන වැඩපිළිවෙලක් තියෙනවා දැන්. මුන්වහන්සේ ඉංග්‍රීසියෙන් සද්ධර්ම දේශනා කරනවා. මුන්වහන්සේ තාතාවත් පිරිසක් හින්දි භාෂාවෙන් දේශනා කරන්න වැඩ කටයුතු සූදානම් කරලා තියෙනවා. දෙමළ භාෂාවෙන් දේශනා කරන්න වැඩ කටයුතු සූදානම් කරගෙන යනවා. ජර්මන්, ෆ්‍රෙන්ච්, ඉටලි කියන භාෂා තුනෙන්ම සද්ධර්මයේ ලෝකෙට දෙන වැඩ පිළිවෙලක් කරගෙන යනවා අපි. මේ හැම දෙයකින්ම පින්විතනි මේ ලෝකෙට සද්ධර්ම දෙන වසර 2050 වෙනකොට මේ මුළු ලෝකෙම පිළිගත්ත දර්ශනය වෙන්නේ බෞද්ධ දර්ශනය. ඒක ඒකාන්තයි. හැබැයි නිවන් දර්ශනය. සාසනය කියන්නේ නිවන. හොඳට මතක තියාගන්න. සිමෙන්ති ගල් නෙමෙයි සාසනය කියන්නේ. සාසනය කියන්නේ මාර්ගඵලයන්ගෙන් ලැබෙන නිවන. ඒ උදෙසා පින්විතනි කරුණ කටයුතු කරගෙන යන්න. එහෙමනම් පින්විතනි අපි බොහෝ වෙලාවක් සද්ධර්මයේ දේශනා කළා. සාමාන්‍ය මගේ ජීවිතේ කරපු අඩුම පැය ගානක තියෙන සද්ධර්ම දේශනාව මේක. ඉතින් කරන්න දෙයක් නැහැ. ඒක ඔබට තියෙන හේතුඵල අනුසගතින් දෙයි. මම තව කියන්න ගොඩාක් දේවල් තියෙනවා. ඉතින් ඔබ අතර සීඩී එකක් හම්බ වෙයි. අවශ්‍ය නම් අහන්න. අහනකොට තමන්ගේ දරුවෝ ටිකත් ලං කරගෙන, ස්වාමි පුරුෂයා බිරිඳවත් ලං කරගෙන අහන්න. හොඳට මතක තියාගන්න. ඔබගේ ටයි එකවත්, ඔබගේ සාරියවත් ඔබව බේරගන්නේ නැහැ. ඒ කිව්වේ ඔබගේ තියෙන තාන්න මාන්න එකක්වත් ඔබව බේරගන්නේ නැහැ. දැනගන්න මොන්න මැරුණට පස්සේ කෝල් එකක් දෙන්න. ඉන්න තැන කියලා එවන්න. නෝකයි සබහ. හොඳයි පින්විතනි එහෙනම්.
බොහෝ වෙලාවක් සද්ධර්මයේ දේශනා කළා, බොහෝ වෙලාවක් සද්ධර්මයේ ශ්‍රවණය කළා, අනන්ත අප්‍රමාණ මහා පුණ්‍ය කර්මයක් කරගත්ත වෙලාවේදී මේ පිනෙන් පෝෂණය වෙන පිනට සතුටු වෙන මේ පිරිසව සිහිපත් කළා. එයාට පින් අනුමෝදන් කරන්න සූදානම් වෙන. විශේෂයෙන්ම පින්වතුනි මෙන්න මේ දේවල් තරයේම හිතට අදිෂ්ඨාන කරගන්න. පින්වතුනි අපේ මේ ලංකාවේ තිබ්බ මහා දරුණු යුද්ධයක් ඔබට මතක ඇති. මේ මේ දේවල් මිනිසුන්ට අමතක වෙලා තියෙන නිසා මම නැවත නැවත මතක් කරන්නේ. මොකද පින්වතුනි සමාධිගත වෙන්න උත්තරමයන්ට මේවා පේනවා. මේ සමාධිගත වෙන්න උත්තරමිය පේනවා පින්වතුනි මේවා සුදුසු නැහැ කියලා කරන්න. ඒක නිසා ඔබ නිරන්තරයෙන් මේ දේවල් හොඳට සිහිපත් කරගන්න. මේ මහා දරුණු යුද්ධයක් තිබිච්ච කාලෙක මේ පරිලෝකයේ පිරිසක් ඉන්නවා පින්වතුනි අද මහා අභව්‍ය තැන්වල ඉන්න. මොකද මහා කේන්තියෙන් මැරලා ගියන සතුරා තමන්ගේ මිතුරාව මරලා දාද්දි ඒක දැක දැක මැරිච්ච පිරිස ඕනේ තරම් ඉන්නවා. මේ දේවල් හොඳට තරයේ ඔළුවට ගන්න පින්වතුනි මේ පිරිස අපි නිසා මේ පිරිස මිනි මැරුවේ. ඔබට ඒව අමතක වෙන්න හොඳ නැහැ. අද මම හවරන කැලේට වෙලා බණක් භාවනාවක් කරගෙන ඉන්නේ බෝම්බයක් ඇහෙන්නේ නැතුව. වෙඩි කන්නේ නැතුව ඒ උත්තම පිරිසක් නිසා. ඒ මේ මිය පරලෝකයේ හැම කෙනාම පින්වතුනි අපි අවසාන කෙනා අන්තිමම අභවෙ තැන ඉන්න කෙනත් එතනින් මිදිලා සුගත මුදිත වෙනකන් ඔබ පින්දීම නවත්තන්න එපා. අද ඒ අයගෙන් එන චෝදනාව තමයි අපි උඹලා නිසා මිනි මරුවා. අද අපිව බේරගන්න උඹලා එක පින් බින්දුවක් අපිට දෙන්නේ නැහැ කියලා. ඔක්කොම අමතක කරලා යුද්ධ ඉවරලා අවුරුද්දක් යනකොට එකේ මතකයක්වත් නැහැ. හැම ඉවරලා මාසයක් විතර තිස්සේ ඕගාලා පින් දෙනවා. එහෙම කරන්න එපා පින්දුනි. ආර්යෝ එහෙම කරන්නේ නැහැ. ඔබ සීහ හෙලෙවනේ. ඒ පිරිසව සිහිපත් කළා නිතර පින් දෙන්නේ අයට. ඒ අය වෙතනින් අත මිදිලා මේ නිර්වාණ ගාමිනී පටිපදාවට යොමු වෙන්න කියලා. මහා අපරාධයක් නැත්තා. අපි ඒ අයට ණය පින්වතුනි. ඒක නිසා තමයි මම ත්‍රිවිධ හමුදාවටම කියලා තියෙන්නේ. ෆස්ට් ප්‍රයොරිටි එක ත්‍රිවිධ හමුදාවට මම දෙනවා කියලා. පෙරේදත් පොළොන්නරුවේ වැලිකන්දේ යුද හමුදා කඳවුරේ ඒ ඔෆිසර්ස්ලා 1000කට එහා පැත්ත පිරිසකට ධර්ම දේශනාවක් කළා. එක ඒගොල්ලන්ට මගෙන් දෙනවා මගේ ජීවිතේ. මොකද හේතුව පින්වතුනි මං ඒ අයට ණයයි. ඔබත් ණයද කියලා බලන්න. මතක ඇතින ඔෆිස් එනකොට ඩෝන් ගාති අම්මලා තාත්තලා අඬා වැළපෙන හැටි. ඒව අමතක කරන්න එපා. ඒ අයට පින් දෙන්න නිතරම. එයා වේදෙනින් මුදව ගන්න. හොඳයි පින්වතුනි එහෙමනම් බොහෝ වෙලාවක් සද්ධර්මයේ දේශනා කළා, බොහෝ වෙලාවක් සද්ධර්මයේ ශ්‍රවණය කළා, ඒ කරගත්තා වූ අනන්ත අප්‍රමාණ පුණ්‍ය සම්භාර ධර්මියෝ පළමු කොටම පින්වතුනි තථාගතයන් වහන්සේ විසින් දේශනාකට වදාළ විදිහට මේ ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගෙන ඒ ශ්‍රී සද්ධර්මයේ ලෝකේ පුරා ප්‍රචාරය කරන්නා වූ ඒ උතුම් පිළිවෙත සිහිපත් කරගන්න ඒ වගේම පින්වතුනි ඒ ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගෙන අප්‍රහිත ධෛර්යයෙන් යුක්තව නිවන් මඟ පසක් කරගැනීම උදෙසා මාර්ගඵලයන් පූර්ණ කරගැනීම උදෙසා අදිස්ථානයෙන් කටයුතු කරන්නා වූ ඒ උතුම් පිළිවෙත සිහිපත් කරගන්න ඒ වගේම පින්වතුනි මේ ශාසනය ආරක්ෂා කරගෙන ඒ ශාසනයේ චිරජීවණ උදෙසා කටයුතු කරගෙන යන්නා වූ මහානායක අනුනායකේ ස්වාමීන් පාදයන් වහන්සේලා මේ ලෝකත්‍රයේ වැඩ ඉන්නා වූ ඒ සීලුම් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන ඒ සිවන පිරිසත් සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත් අවසිනු පුණ්‍ය ගංගා කුසල ගංගා ඒ ඇකෙරේ විදුල පතුල හරිනේ පින් විහිදී පැතිරි යාමෙන් ඒ අරියම් ග්‍රහ බලු පද්‍රව දෝ සාන්දේ කාර තිනවන යක්ෂ දෙවි ප්‍රසාද මලි වල කුම්බන්නාදී වැඩ මෙනි දෝ සාන්දේ කාර තිනවන එස්වා කට බහෝවා ඕල් දෝ සක සංකා දෝ සාන්දේ කාර තිනවන ඒ සිල දෝ සාන්දේ කාරංග සාදූරි භූත වේවා මේ ශ්‍රී සම්බුද්ධ සාතනිය තුලදීම අජරාමර සංඛ්‍යාත නිර්වාණ ශාන්තියම සාක්ෂාත් කර ගනිත්වා කියන සාදු කියන යටින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින්වතුනි මොහොතකට සිහිපත් කරගත් තථාගතයන් වහන්සේ විසින් දේශනා කළ වදාළ සිටි ශ්‍රී සද්ධර්මයේ මුඛ පරම්පරාවෙන් පවත්වගෙන ඇදලා එදා මාතලේ අරුවෙන් විහාර ත්‍රිපිටකයේ ග්‍රන්ථාරූඪ කළ ඒ ත්‍රිපිටකයේ තමන්ගේ පණ දෙවෙනි කොටගෙන ආරක්ෂා කරගෙන ආවා වූ ඒ උතුම් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිවණක් පිළිසත් සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත් අවසිනු පුණ්‍ය ගංගා කුසල ගංගා ඒ ආකාරයේ බිහිඳුල පතුල හරිනේ පිං බිහිදී පැතිරි යාමෙන් ඒ උතුම් මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුළදී මජරාමර සංඛ්‍යාත නිවණින් සැනසීම ලබත්වා කියන සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින්වතුනි මොහොතකට සිහිපත් කරගන්න අද ඔබගේ ආරාධනා පිළිගන්න මේ ස්ථානයට ආවා වූ ඒ සියලුම දිව්‍ය බ්‍රහ්මාදීන් ඒ වගේම තමන්ගේ ඉෂ්ඨකාමී දෙවි දේවතාවන් වහන්සේලා ඇතුළු මේ ශ්‍රී සම්බුද්ධ ශාසනයේ චිරහත් කාලයක් ආරක්ෂා කරගත්තා වූ ඉන්ද්‍රෝපෙන් සම්සේකර ප්‍රජාපති ආදී ඒ සියලුම දේව සමූහයන් වහන්සේලාවත් සිහිපත් කරගෙන ඔබ දිනස් කරගත් ආ වූ සියලුම පුණ්‍ය ගංගා කුසල ගංගා ආයය කෙරෙහි මිහිඳුල පතුල හරි නීපින් මිහිදී පැතිරී යාමෙන් ඒ දෙවියන්ගේ දේවානුභාවයේ වැඩි වේවා ශ්‍රී සම්බුද්ධ ශාසනයේ චිරහත් කාලයක් ආරක්ෂා කරත්වා බලාපොරොත්තු වන්නා බෝධියකින් උතුම් වූ නිර්වාණ ශාන්තියම සාක්ෂාත් කර ගනිත්වා කියන සාදු කියලා යටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින් උතුම් මොහොතකට සිහිපත් කරගන්න ඔබ නමින් ජම්මාන්තරගත වන්න දෙනවා වූ සීලමු ඥාති මිත්‍රාදී තමන්ගේ අම්මා තාත්තා ගුරුවරු දුවා දරුවෝ සේවක සේවිකාව ස්වාමි දරුවන් ස්වාමි දීනියන් මේ ස්ථාන වල රැකී ආරක්ෂා කරගෙන ගියා වූ මේ සීලමු දෙනා වූ සිහිපත් කරගන්න. ඒ වගේම පින් උතුම් මේ රට ආරක්ෂා කිරීමේ යෙදී සිටියා වූ මේ සීලමු දෙනා වූ සිහිපත් කරගෙන ඔබ සිංහස් කරගත් ආ වූ සීලමු පුණ්‍ය ගංගා කුතර ගංගා ඒ යගේ දීදුල පතුල හරි මේ පින් දීදී පැතිරි යාමෙන් ඒ යට යම්කිසි අභව විස්ථානය කිරුණ නම් ඒ අස්මි දේවා අජරාමර සංඛ්‍යාත නිවෙනින් සැනසීම ලබත්වා කියලා සාදු කියලා යටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින්වතුනි මොහොතකට සිහිපත් කරගන්න
මේට කල්පනා එකක් ඇතුළේ තමන් විසින් අවද අසාධාරණයට ලක් කරලා තමන් කෙරෙහි වෛරයෙන් ක්‍රෝධයෙන් පසුවිලා මැරලා ගිහිල්ලා තමන් විනාශ කරනවා කියලා හිතාගෙන තමන් කෙරෙහි ඇවිදින්න මනුස්ස වේසින් හෝ අමනුස්ස වේසින් හෝ සත් වේසින් හෝ පැමිණලා තමන්ගේ ලෞකික ජීවිතයට බාධා පමුණුවමින් තමන්ගේ අධ්‍යාත්මික ජීවිතයට බාධා පමුණුවමින් කටයුතු කරනවා යම් කිසි පිළිසක් ඒ සිල් දෙන අවස්ථාවේ ඉපත් කරගෙන විසින් රැස් කරගත් ආ වූ පුණ්‍ය ගංගා කුසල ගංගා අයියා කෙරෙහි බිඳුල පතුලගෙන ඉතින් මේ දීපති යාමිනේ අය අභව ස්ථානයෙන් අත මිදේවා අජරාමර සංඛ්‍යාත නිවෙනින් සැනසීම ලබත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරනවා ඒ වගේම පින්වතුනි මොහොත කර සේපත් කරගන්න විශේෂයෙන්ම ජීවතුන් අතර ඉන්නා කෙනෙක් විශේෂයෙන්ම පින්වතුනි අද මේ ස්ථානයේ මේ කටයුතු කරගෙන යාම උදෙසා සහ සම්බන්ධ වෙලා කටයුතු කළා වූ ඒ පාඩලි සම්පිකරණවක මහත්මා ඉනිහාර රූපසිංහ විද්‍යා අමරපාල ආදී මේ මහතුරුන් ඇතුළු මේ උදෙසා අපකප් වෙලා කටයුතු කරා වූ ඒ සියලුම දෙනා මේ වෙලාවේ සිහිපත් කරගන්න ඒ වගේම පින්වතුනි ශ්‍රී සම්බුද්ධ ශාසනයේ චිරජීවන උදෙසා අපකප් කළ කටයුතු කරන්නා වූ තමන් විසින් මේ සමාධිය හරි අප කරගන්නා වූ ධනෙන් කොටස පූජා කරමින් ධර්ම ප්‍රචාරය දෙන්නා වූ ඒ සියලුම දෙනා සිහිපත් කරගන්න ඒ වගේම තමන්ගේ ජීවතුන් අතර ඉන්නා වූ අම්මා තාත්තා දුව දරුවෝ ගුරු ඥාති හිත මිත්‍රාදීන් ස්වාමි දරුවන් ස්වාමි දිනන් සේවක සේවිකාවන් ඒ වගේම පින්වතුනි මේ රට පාලනය කරන නව පිරිස් රට ආරක්ෂා කරන්නා වූ පිරිස් රට සංවර්ධනය කරන්නා වූ පිරිස් ඒ සියලු දෙනාවත් සිහිපත් කරගෙන විසින් රැස් කරගත් ආ වූ තිනුම් පුණ්‍ය ගංගා කුසල ගංගා ඒ ආකාරයට විහිදුල පතුලරි නේපින් විහිදී පැතිරි යාමෙන් එයා තම සිය අභව ස්ථානෙක ඉන්නවා නම් ඒන් අත මිදේවා අජරාමර සංඛ්‍යාත නිවෙනින් සැනසීම ලබත්වා කියලා සාදු කියලා යටත් පින් අනුමෝදන් කරන්න ඒ වගේම පින්වතුනි මොහොත කර සිහිපත් කරන අද මේ ස්ථානයේ විදල සත් ධර්මයේ ශ්‍රවණය කරද්දී අවුරස්මීන් ආරක්ෂා වෙලා මේ සත් ධර්මයේ ශ්‍රවණය කිරීමේ උදවස්ථා උදා වුනේ මේ ස්ථාන භූමිගුණ ගැනීම නිසා එවන මේ ස්ථාන භූමි ගොඩනැගීමේලා ගඩොලක් ගඩොලක් ගන්න මේ ස්ථානවල ගෙනහලා බැඳලා කළ සකස් කළා වූ යපති පිළිසක් ඉන්නවනම් හිතිරු දෙනවස් සිහිපත් කරන්නේ ඒ වගේම තමන් විසින් මේ සමාධි හරි අපවර්ගත් අවධානයෙන් ගිය පෑදම් කරලා ඒ උදෙසා අපකප් වෙලා කටයුතු කළා වූ සීලුම ජනී ජනයාවත් සිහිපත් කරගෙන විසින් රැස් කරගත් ආ වූ සීලුම් පුණ්‍ය ගංගා සුතර ගංගා අය ගෙරෙත් විහිදුල පතුලරණ ඉතින් මේ දීපති රියාමින් ඒ ඇත යම් කිසි අභව ස්ථානයක ඉන්නවනම් ඒන් අත මිදේවා අජරාමර සංඛ්‍යාත නිවෙනින් සැනසීම ලබත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න එමනම් පින්වතුනි බොහෝ වෙලාවක් සද්ධර්මයේ ශ්‍රවණය කළා බොහෝ වෙලාවක් සද්ධර්මයේ දේශනා කළා ඒ කරගත් ආ වූ අනන්ත ප්‍රමාණ පුණ්‍ය සම්භාර ධර්මයන්ගේ බල මහිමෙන් මේ මිහි මඩල මත ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා බිහි වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන සියලු දෙනා ඒ වගේම පින්වතුනි ඒ කරගත් ආ වූ අනන්ත ප්‍රමාණ පුණ්‍ය සම්භාර ධර්මයන්ගේ බල මහිමෙන් ඔබ අප සියලු දෙනාටම මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුළදීම මේ අද්දගේ පුතුළදීම බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා පැමිණ වදාළ නිත්‍ය මංගල පරම සුන්දර අමෘතමා නිර්වාණ ශාන්තියම සාක්ෂාත් වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි. මෙත් ආශිර්වාදය ලබා ගැනීම උදෙසා සියලුම දෙනා වන්දනා කරගන්න. රාග ගින්නෙන් මිදෙත්වා ද්වේෂ ගින්නෙන් මිදෙත්වා මෝහ ගින්නෙන් මිදෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුකිත තර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුකිත තර වෙත්වා මමද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුකිත තර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුකිත තර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුකිත තර වෙත්වා තුරුණුවන්ගේ සූවිසි අනන්ත මහගුණ බෙලෙන් සියලු ලෝක සියලු සත්වයෝම නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වේවා සාදු සාදු සාදු. බුදු